ගෞරවනීය සංඝරත්නය අවසරයි. මේ නිවාස උපාසක මහතුරු සම්බන්ධ කරන අපි සතිපතා පවත්වන ධර්ම දේශනාවට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙමි. ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. කතමෝච පනහියේ අරියේ අට්ටං අරියෝ අට්ටං විකෝ මග්ගෝ අයමේව අරියෝ අට්ටං විකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති ස්වාමීන් වහන්සේ සත්‍දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසන වනේ මේ ප්‍රාර්ථනා දවසේ මේ පැය ධර්ම දේශනාවක් සඳහා විශේෂයෙන්ම විපස්සනා ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගත්තා. මේක අපි චාරිත්‍රාක් වශයෙන් දිගට පවත්වාගෙන යනවා. අදත් අපිට මේ අවස්ථාවයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි කරේ ඒ ලැබිච්ච අවස්ථාවේදී මේ ධර්ම දේශනාවල් දේශනාවලියක් විදිහට සර්වඥ වහන්සේ විසින් දේශිත අවස්ථානුකූල සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රේ පදනම් කරගත්ත දේශනාවලියක් දේශනා මාලාවක් තමයි අපි පවත්වන්නේ එක වගේ පිටසක් නැවත නැවත රැස්වෙන නිසා. ඉතින් මේ දවස්වල අපි ඉස්සරහින් කියාගත්තේ සර්වඥ භාෂිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිමනිකාය සතහන් වෙලා තියෙන සඳහන් වෙලා තියෙන චුල්ල වේදල සූත්‍රය. මේ චුල්ල වේදල සූත්‍රයේදී විසාඛ උපාසකතුමා අනාගාමී උතුමෙක් වශයෙන් අසන ප්‍රශ්න වලට පුරාණ දූතිකා වෙන ධම්මදින්නත්තර නිවාංශේ රහත්තර නිවාංශේ දෙන උත්තර අනුවයි මේ සූත්‍රය එළගහිලා තියෙන්නේ. මේක ඒ නිසා ශ්‍රාවක භාෂිතාවක් වශයෙන් උයි සටහන් වෙන්නේ. කෙසේ නමුත් සූත්‍රය අවසාන වෙද්දී ඉස්සලා විචාක උපාසකතුමා ඒ කතා සංවාපේ සාරය සර්වඥාන්සේ ඉදිරිපත් කරාට පස්සේ සර්වඥාන්සේ කණුමත කරන නිසා සාමාන්‍ය සූත්‍රයක් වශයෙන් චරිතයක්. ඒකෙදී ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන දේවල් පිළිවෙලින් ගෙවක් කරගෙන මාර්ග සත්‍යයට පැමුණාට පස්සේ ඒකේ පිරිසිදු භාවය ලබා ගැනීම සඳහා විසාඛ උපාසකතුමා අහනවා කතුම පණයියේ අරිය අට්ටංග අරියෝ අට්ටංගිකෝ මාර්ගෝ ආර්යනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ මොකක්ද කියලා. එතකොට ඒ කියන ලද්දා වූද කියන ලද්දා වූම සම්මා දිට්ඨි මුල් කරගත්ත මේ අංග 8කින් යුක්ත මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එතනදී සර්වඥ දේශනාවම ධම්මදිනතරණින් වාසේ ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඒ අනුව ශක්ති ප්‍රමාණින් මෙයයි සම්මා දිට්ඨිය, මෙයයි සම්මා සංකප්පය වශයෙන් ඉවං කරමින් අපි පසුගිය වාරේ ඊට ප්‍රස්තාව ගත්තේ සම්මා වායාම කියන මාතෘකාවටයි. ඉතින් සම්මා වායාමය මෙතෙන්ට එනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට ඇත්තටම කියලා පැමිණිලායි තියෙන්නේ. උතුම්පත් වෙලා තියෙන්නේ අවසාන කෘත්‍ය කරමින් තියෙන්නේ. නමුත් බෞද්ධ භාවයේ සඳහා දැනගන්න වටිනා දෙයක් තමයි මේ මට්ටමට එනකොට වෙනස් ජීවිත කිනෝනාං සම්මාදි වායාමය මෝරලා කියලා පැමිණෙනකොට උතුම්පත් වෙනකොට ආධුනික යෝගාචරයට තමන් තුළම වැඩෙන්නා වූ මං අත්දකින්නා වූ මේ වායාමයේ වෑයමේ වීර්යයේ සෑහෙන විපරිණාමයක් පෙරලියක් රූපාන්තරණයක් දක්වන්න පුළුවන් වෙනවා. ඒක නිසා ආධුනිකයා නැත්නම් ආධිකම්මික යෝගාවචරයා නවක යෝගාවචරයා වීර්ය සම්බන්ධයෙන් අහලා තියෙන දේවල් කරලා පුරුදු කරගත්ත දේවල් වීර්ය නැති වෙච්චහම වීර්ය වඩා ගන්නට ආධුනික කාලේ කරපු දේවලුත් මේ කියන
ආර්ය අෂ්ටාංග මාර්ගය මට්ටමට දිනුනාට පස්සේ මේ පිළිබඳව අහන්න තියෙන කරන්න තියෙන ප්‍රතිපල ලබා ගැනීම දී ප්‍රතිපදී යුතු දේවල් අතර විශාල වෙනසක් තියෙනවා. මේ නිසාම මේ වීර්ය පිළිබඳව විවිධත්ව විවිධාකාරවලින් අර්ථකථන දීලා තියෙනවා. ඒකට හේතුව මේ වීර්ය කියන චෛතසිකය භාවනා කරනකොට විචේතන විපස්සනා කරනකොට ඒ තුල වීර්ය චෛතසිකය තුල නියෝජනය වෙන නිරූපණය වෙන මේ විපරිණාමය කියන එක තේරුම් ගත්තේ නැති නිසායි වීර්යයට එකම විදිය ඇඳුම් කටලයක් අඳලා ඒක රාමකලා තියානින්න උත්සාහ කරනවා. ඒක එහෙම කරන්න බෑ. ඒක දවසින් දවසේ භාවනා ඥාන වැඩෙන්න වැඩෙන්න ප්‍රතිකින් දිකට භාවනා කරගෙන යන්න යන විපති විවිධ විපරිණාම වලට ලක් කරනවා. වෙනස්කම් වලට ලක් වෙනවා. පරිණාමයටපත් වෙනවා. ඉතින් ඒ නිසා හරි අමාරුයි අංග සම්පූර්ණයෙන්ම වීර්යයේ කතාව පමණක් ලියලා දක්වන්න. මොකද ඒ තරම් පුදුලයන් පුදුලට දැනෙන් දැනට වෙනස් වෙනවා. ඒක නිසා කොයි කෙනෙක් කතා කරත් ඒක තව කෙනෙකුට වරදින්නත් ඉඩ තියෙනවා. නමුත් මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ එහෙම දන්නා දැනුම අවු කරන්න නෙවෙයි. ඒකට අදාළ වෙන විශේෂීත්‍ය ගැන පොඩි දැනුමක් ඇති කරගෙන මේ වීර්ය නැති විලාය කියලා හිතමනාප කරන පැත්තක දාන වෙනුවට වීර්ය පවා පරිණාමයට පත් වෙන නිසා අපි ඒ සඳහා ක්‍රම සාවිධිය හොයාගෙන නැවතත් වීර්ය වඩ아가ගෙන යන්න පුළුවන් ගමනක් මේකේ තියෙන බවට විශ්වාසය ඇති කර ගන්නවා. ඒ නිසාම සර්වඥයන් වහන්සේ වීර්ය ගැන කතා කරනකොට අවස්ථා තුනකින් කතා කරලා තිනවා. ආරම්භ ධාතු, නිකම ධාතු, පරක්‍රම ධාතු වශයෙන් ආරම්භක ධාතු කොටස තමයි නවක යෝගාවචරය, ආධිකම්මික යෝගාවචරය. එහෙම නැත්නම් ආරම්භක යෝගාවචරය වඩන, එහෙම නැත්නම් කවුරු සම්ප්‍රයුක්තව වීර්ය හඳුනා ගන්න ඉදිරියෙන් තියාගන්න දෙයි. මේක හරියට වාහනයක් ස්ටාර්ට් කරලා වාහනේ හොල්ලන්න එතෙන්ද පදින්න ඉස්සරහට අඩුවේ ඉස්සලා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඉන්ජින් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ පළවෙනි ගියරයකට දාපුවාම හරි යකඩ කඳ තැම්පත් තිබුණ යකඩ කඳ ඉස්සරහට තල්ලු වෙන්න ගැම්ම ගන්න විශාල ශක්තියක් අවශ්‍යයි. මේකේ ඉතාමත් මඩුයි. ඒ වෙලාවේ තමයි මේ වාහනේ පදවන්න පුළුවන් මනුස්සයාට ලයිසන් එකක් දෙනකොට හොඳට බලන්නේ මේ වාහනේ නතර කරගන්න නැතුව එන්ජින් එක නතර කරගන්න නැතුව පළවෙනි ගියරේ දාගන්න පුළුවන්ද කියලා. ඒ තරමට මේක හරි වැදගත්. ඒ වගේ තමයි ආරම්භක ධාතුව කොයි වෙලාවක හෝ වීජ පටන් ගන්න කෙනෙකුට හෝ අදුනිකව එහෙම නැතුව කැඩිලා ලෙඩ වෙලා වෙන කලබලයකින් පස්සේ පටන් ගන්න කෙනාට ඉස්සල්ලාම ආයේ වාහනේ පාට දාගන්න හරියට ඉනකන් වීජ ආරම්භ කරගන්නකන් ඈහෙන දුෂ්කරතා තියෙනවා. ඉතින් ඒකේ දන්න කෙනා ආරම්භක ධාතුවේ තියෙන බරධාරකම දන්න කෙනා ආරම්භන ලද බර විමනත භාගින යාමට තමන්ගේම වීර්යයට ගරු කරනවා. මෝඩයා අසත්පුරුෂයා අච්චර මහන්සියෙන් හොයාගත්තාම උපයාගත්ත වීර්ය ආය බිම තියෙනවා. ආය නතර කරගන්න. නතර කළා ආය උත්සාහ කරනවා. ඒක මේ නැවත උත්සාහ දියුණු කරන පටන් ගන්නකොට ආය සෑහෙන වියදමක් කරලා ඒක යන්තමට නැගිලා එනකොට ආය නතර කරනවා. මේක සාමාන්‍යයෙන් අපි කියන මේ ඕදෝතමඩි දෙමිල තමයි මේකදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා බෞසුත් භාවය උදව් කරනවා කෙනෙකුට මෙච්චර අමාරුවෙන් තනවා වඩා ගත්ත වීර්ය ආය උලම්බරින්ද ඇරියෝ ආය සීතල වෙන්න ඇරියෝ ජීවිත දිගටම දිගින් දිගටම තද බල වෙහෙසකර තත්ත්වයකට පත් වෙලා සාසනය පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් සුවාමෝ පිළිබඳවත් වැරදි අදහස් ඇති කරගන්න ඉඩ තියෙනවා. ධර්ම ගෞරවයක් ඇති වෙනවා. මේ ආරම්භක ධාතුර ගොඩාක් වැයවීම කෙරෙනවා. ඒ මැති කරගත්ත වැර නැවත බිම නොතබන නික්ඛම ධාතුව එහෙම නැත්නම් ආරම්භ ධාතුවට කියන ආරද්ධ විරිය කියලා. ඒ ගාවට මේ නික්ඛම ධාතුවට තව වචනයක් පාවිච්චි කරනවා ආරද්ධ විරිය පග්ගහිත විරිය කියලා. පග්ගහිත විරිය කියන අතට අල්ලගත්ත දේ ඉලීලා දෙන්න අඬ දෙන්න එපා. කාටගත්ත බර ආය බිම දාන්න එපා. මේකට ගන්න තව උසගන්න අමාරුයි. ඉතින් මේක සඳහා
අපේ සම්ප්‍රදාන කුලක් වාවේ පෙන්නලා දීලා තියෙන්නේ ගිනි උපදවන්න ඊදාන දෙකක් එකට ගාලා ඉස්සර තිබුණේ එකම ක්‍රමයේ උත්තරාණි අදරාණි කියලා අරණි කියන පදේ පාවිච්චි කරලා ලියට උත්තරාරණි කියලා කියන්නේ අතේ උඩට ගන්න කැල අතරාරණිය කියලා කියන්නේ යට තියෙන කැලේ ඒක පුංචෝරුවක් වගේ එකක් උඩ තියෙන එක මේ වටාස්ති පිට වගේ එකක් ඒ උගුරුව කපලේ පාගගෙන ඒ කිය අර තියෙන පුංචි ධාරෙ දිගේ නැත්තම් ඔර්ගේ හාරලා තියෙන එක දිගේ අර මේ වටාස්ති පිට වගේ තියෙන එක අයියෙන් අතකින් අල්ලන්නේ හට හට යහට මෙන් තල්ලු කරනකොට අර සාමාන්‍ය උෂ්ණත්වයේ තිබෙන ලී දෙක ගැටීමේ රත් වෙන පටන් ගන්නවා. මේ රත් වෙලා කරගෙන යනකොට මේ දෙක දුන්දාන මට්ටමට එනකොට ඒකේ කෙලවරේ පොඩි ඒ ඔරුවෙම පුංචි ඔරුවක් ඔරුව ඇනේට කපාගත්ත දී කැලක් හරියට නියම් ගන්න ගලක් වගේ ලී එකක් එක. මේ කෙලවරේ ගිතෙල් ටික කුයි ගිතෙල් වල පොඟකට පුළුන් කැලක් තියෙනවා. අර රත් වෙච්ච ලී මිට ඒක දීපර පස්සේ පුළුන් කැලේ ගිනි පුළු ගාලා. ඊට පස්සේ ඒක පිඹලා ආදීරු කරගෙන ගින්දර හදාගත්තා වාසේ මනසු ගින්දර මුළු අවුරුද්ද පුරාම දිමා ගන්න තෝති ආයෙක තමයි ප්‍රතිපත්ති වල කරන වැඩි. අන්නේ ඒ වැඩ වෙලදී යන්තමට ලිය රක් කරගත්තට පස්සේ අත් දෙක මෙලේ පුරන ගන්න. ඉතින් මේ මනසේ අත් දෙකට මෙලේ පිළුවයි කියලා විමසිබ්බොත් ලිය විමසිබ්බොත් ආයතරයක් ගන්න පටන් අර ගන්නට ආයෙ මුළු කෙටල ගන්නවා. ඒක නිකන් පරක්කම ධාතුවේදී නෑ නික්කම ධාතුවේදී අමල පග්ගහිත විදියේදී කරගෙන යන්න බැරි වෙනකොට වෙහෙසට අධික විමතියන අධික අතාරින. එතකොට අර දී ආයතරයක් වේ සීතල වෙනවා. ආය අතුලන්න ගත්තාම අර මුලින් කරපිනේ ලාභයක් ඇත්තේ නැති තරමට මේ ලීයේ මට සීතල වෙනවා වගේ තමයි භාවනා කරන්න කෙනා යම් වෙලාවක වීර්ය නැගී හිටියනම් වීර්ය ඉස්මතු වුණා නම් අනේ වීර්ය එක දිගට පවත්වාගෙන යෑමේ දුර්වල නම් ඒ පුද්ගලයා හැමදාම පශ්චාත්තාපයටපත් වෙන එහෙම නැත්නම් ලද අසන්න මේ කුඹුරු කොටක් කරාට අසන්නලා ගන්න දන්නේ නැති ගොවියෙක් වාගේ ගිනි ගන්න දාන්න දෙක කොච්චර ඇතිදවත් ගිනි උපේන මට්ටමට ගිනි ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් උපමාවක් කියනවා ඒක මේ ග්‍රීස් ගහේ නගින්න වගේ කියනවා. ඊස් ගාන නගිනකොට මුලදී ගන්න ප්‍රයත්න සෑහෙන දුරට අංගේ ක්‍රීස් ගන්න ගන්න මිසක්ක අඩියක්වත් උස්සන්න බෑ. ඔය දෙක ක්‍රීස් කරද්ද හදනකොටවත් හදන්නේ මූල පහක් හරියේ ඇති වෙන ක්‍රීස් ගන්න. නමුත් අත කාල අර ක්‍රීස් යල්ලම ගෙවිලා. වෙලේ තියෙන මඩ වලින් ඒ කණුව මඩ කණුවක් පාටපත් වෙච්ච දවසේ තමයි අවසාන කුරසේ ක්‍රීස් තියෙද්දිම පුළුවන් තරම් කණුව දිගේ නැගලා පැනලා කණුවේ උඩ තියෙන පොඩිය ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ග්‍රීස් ගහේ නගිනකොට දෙල්ලම තියෙන වැටෙනවා ළකේකට. ග්‍රීස් ගහේ වැටෙනවා දකින්නත් ඉතින් අහර පහර ඉන්න කට්ටේ ඊනා වෙනවා. ඒකම තමයි භවනා ලෝකෙදියා බලලා භවනා නොකරන ඊනා වෙනවා. මෙච්චර උඩ පැනගෙන භවනා කරන්න ගියාට පසවිම නැගෙන ආපහු වෙනවා. ආවට පස්සේ සාමාන්‍ය සමාජයක් තියায় පිළිගන්න කැමති නැහැ. ඒ තරම්ම කෝ කරු. ඒ මොකද ඒකේ ආධ්‍යාත්මික පැත්ත නම් තියෙන්නේ මේ කොයි දෙයක්වත් කරගෙන යන්න බැරි මනුස්සය. භාවනා කර්මාන්තයට අනික් කර්මාන්ත වලට වැඩි අවශ්‍යයි මේ කියන පග්ගහිත විදිය. තැටි කොට අල්ලාගත්ත කන්ද විදිය. මේකටමයි තපස කියලා කියන්නේ. කෙලෙස් උතාවන බැර කියලා කියන්නේ ඒ කෙලෙස් ධර්මාර වෙන්න පටන් ගන්නතර පස්සේ ඒක කලබල කරනවා. নানা પ્રકાર විදිහට කලබල කරනවා. ඒ කලබල කරනකොට යටත් වුණොත් කෙලෙසිත ආත්ම ගන්න පහළ වෙලා ව්‍යාකර දේනුවක් වගේ කොර කොර හිටපු ව්‍යාකර දේනුවක් වගේ පැනලා ගන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආරම්භ ධාතු වීදියෙන් පටන් අරගත්ත කෙනා ඒ ගත්ත බර කාගෙන ඉදිරියට යන්න දන්නේ නැත්නම් ඉතියේ පුද්ගලයා සාසනට දොස් කියනවා. ඒ අභිමය ධර්මයේ වරදොල අර්ථකථන දෙනවා. ඒ වගේම සර්වඥාසිකේ ගුණ අම්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වීර්ය මැද මට්ටමේදී
අවශ්‍ය කරන්නේ මුල දින හරි යකට කඳවල ගන්න කාර් එකක් ස්ටාර්ට් කර ගන්න වෙලාව වගේ ගැම්ම ගන්නයි මැදදී අවශ්‍ය කරලා තියෙන්නේ මේක සෑහෙන කාලයක් පදම් කරන්න ඕනේ මේ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ තමයි දිනචරියාව පවත්වා ගන්න. සතත අභ්‍යාසයේ පවත්වා ගන්න. ඉතින් උග වෙලාවට අපිට සිද්ධ වෙන්නේ මේ වගේ තැනකට ආවට පස්සේ සමාජාලාට කොහොමද ජයට ඒ සම්බන්ධව අත්දැකීම් ලැබෙනව සතුටක් ඇති වෙනවා. මොකද ආයතනයක් අපි නැවත සුපුරුදු ජීවිතේ මේ අනදී දුණු ආය සම්පූර්ණ මේක අමතක වුණාට පස්සේ නැවතත් ආවට පස්සේ අර ඉදා තිබුණේගේ පුංචි සුවඳ මතකයක් විතරයි. නැත්තම් ඒ අලුතෙන් තමයි කියලා ඊපාරකින් තියෙන පශ්චාත්තාවයක් විතර විතරක් තිබුණේ. සුවඳ මතක පොඩ්ඩයි පශ්චාත්තාවය වැඩි වෙන්න කියලා. අන්න ඒ වගේ වෙලාවල් වල අත නැර නැත්නම් කෙලිම කෙනාට දෙවන්නේගේ උපකාරකින් තොරව බහන ජීවිතය පවත්වාගෙන යන තරම් ගැම්මක් තියෙනවා කියලා කියන්නේ ඒක හිතන්න අමාරු පෘථජන ලෝකේ. අනේ එතන තමයි වෙනස තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුත් පෘථජන ලෝකේ. පෘථජනයා ඒකට පසුබිම සකස්ුනේ නැත්නම් එයා ප්‍රයත්න අතහැරලා දාලා ඒකට බාධා කරපු කෙනාට දොස් කියලා නතර වෙනවා. මාර්ගපලයේක ඉතිරත්වේ ලබපු කෙනා වැටෙන එක වැටෙනවා වැටෙනකොට මොකද කවදා හෝ නැගිටිනවා කවිරාකෝ නැගිටිනවා ආන්නේ නැගිටීම නිසා ඒ පුද්ගලයාට තමන් තුළ මේ ස්වයං සිද්ද ශක්තිය තියෙන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ නිසා මේ වීර්යයෙන් වැදගත් මේ වීර්යයත් වැදගත් යති වීර්යයේදී ඒක ආධ්‍යාත්මික එකක්ම නෙවෙයි සාමාන්‍ය චර්යාවට බලපාන දෙයක් චරිතයට බලපාන එක. ඉතින් ඒ හරියට අපේ ශාසනයේ ගොඩාක් කරුණු දේශනා කළා නැතුව නෙවෙයි. ඔත උඹ දෙනෙක් කිව්වා කීවන්න කැමති නෑ. මොකද උඹ දෙනෙක් මේ ලේසියටත් පහසුටත් නිවන බලාපොරොත්තු වෙන නිසා. ඒකට හරියන්න ගුරුවරුත් එච්චර මහන්සි වෙන්න ඕනේ අපි එක ධර්ම දේශනාවකින් සත්‍යයක වැඩමුළුවකින් එහෙම නැත්නම් භාවනා නොකරමේ මෙන්න මෙහෙම කෙරුවොත් අපිට ලබලා දෙන්න පුළුවන් කියලා නිවන ලබලා දෙන්න පුළුවන් කියලා මේක අර සූදානම් කරලාද කෑම මේ පාරයිට කියලා කියන විකුණනවා වගේ කතා කරන්න පටන් ගත්තා. ඒ අත්ෝ දේශනා කරන ධර්මවලත් කියලා තියෙනවා මේ මෙච්චර මහන්සියෙන දෙයක් ඇත්ත නැහැ කියලා. ඒ මොකද හේතුව එහේ මහන්සියෙන දෙයක් තියෙනවා කිව්වොත් ගෝ ශිෂ්‍යෝ වෙන්නේ නැති නිසා. මොකද සර්වඥාන්සේගේ දේශනාවේදී ආරම්භයේදී වීර්ය ගොඩක් මහන්සියෙන් දුන්නා. ආධ්‍යාත්මික ජීවිතේ මුලදී ගොඩක් මහන්සියෙන් දුන්නා. පස්සේ තමයි ඒ පග්ගහිත වීර්ය තේරුම් ගත්ත කෙනා ගත්ත ගැම්ම ටික කාලයක් අල්ලගෙන යන්න පුළුවන් වෙච්ච එකනා අෂ්ටෝක ධර්මයේ අරහතින් ගිනිච්ච එකනා ආයසරයක් පටන් ගන්න ඕනකමක් වෙන්නේ අල්ලගත්ත දේ දිගට ගෙනියන්න පුරුදු කරනකොට එන්න ඒ වීර්ය පිළිබඳව හොඳ මන දැනුමක් හතර පොණ දැන ගැනීමක් සිදු වෙනවා. මේක ලොකු තලතුණක්මයි. ඊට පස්සේ නම් ඒ තමන්ගේ ශේෂ්ත්‍රයේ සෑයන තලතුණක් වුණාට පස්සේ බොහෝමත්ම පහසු කේටි ක්‍රම හොයාගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා බටහිර ලෝකයේ බටහිර චින්තනය අනුව වීර්ය ගැන කතා කරනකොට ඒක අත්කලමට අනුയോഗේ තරමට දාලා කතා කරන වෙලාවල් තියෙනවා. ලංකාව වගේ රටවල් සමහර වෙලාවල් වලට ඒ බටහිර ලෝකයේ අත්ව කල්පන රටේ බොහෝමත්ම අපකපක වෙලා වැඩ කරන්න කැමති එයා කොතන නමුත් හිතන කතාව නිවන් දකින්න බෑ කියලා. මේ දෙක තමයි අන්ත දෙක තේරුම් ගත යුතු. කොහොම වීර්ය කරක් නිවන් දකින්න බෑ කියලා එකාන්තයක් තියෙනවා. තවාන්තයක් කියනවා නිවන් දකින්න ඔච්චරම මහන්සියට ඕනේ නෑයි කියලා. ඒ මොකද මේ වීර්ය කියන එක විපරිණාමයට ලක් වෙන කපව දන්නේ. ආරම්භයේදී විශාල ශක්තියක් ඉල්ලනවා. පවත්වාගෙන යෑමේදී ලකාරිල සිලක් වෙනවා අවශ්‍ය වෙනවා. අන්තිම වෙලාවේදී අනායාසයෙන් උනත් කර ගන්න පුළුවන් තත්ත්වයට මේක පෝරනවා කියන එක දන්නේ නැති නිසා වීර්ය විපරිණාමයේ දන්නේ නැති නිසා වීර්ය පිළිබඳව තනි චර්තන් කජවනි කාටතරක් අදාළ වීර්ය ගැන කතා කරලා මුළු ප්‍රතිපදාව මේකේ යට කරන්න හදනවා. මේ නිසා විශේෂයෙන්ම ධර්ම කර්ම පිළගස්සපු සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල වීර්ය තමයි වැඩියෙන්ම වාර ගණක් සඳහන් වෙන චෛතසිකය. ඒක නව පොළක සඳහන් වෙනවා.
අපි ඉදාර කතා කරපු විදිහට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වීර්යයේම හතර ආකාරයක් අනුපන්නාන පාපකාන කුසලාන ධම්මන අනුපාදාය චක්කං ජලීති වායමති විරියං ආරභති චිත්තම් පක්කන්නාති පදාන හිතට තාම ඇතුල් වෙච්ච නැති පාපක අකුසල ධර්මයේ ඇතුල් නොවීම පිණිස ඇතුල් වීතියට ඇතුල් නුවරට අනවශ්‍ය කට්ටිය ඇතුල් කිරීම වළක්වීම සඳහා බදින්නද වට ප්‍රාකාරයක් වගේ තියාගලක් වගේ හතුරන් ඇතුළේම වැළැක්වීම සඳහා කරන වීර්ය එක දෙක උපන්නාන පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පක්කන්නාති පදාති එහෙම මේ ඇතුළු නුවර සකස් කරගෙන පිටින් එන කට්ටිය නතර කරලා වෙනම ව්‍යාපාරයක් දියක් කරන්න ඕනේ මේ වෙනකොටත් ඇතුළට ඇවිල්ලා ප්‍රසිද්ධිය හෝ විශ්වලාගට ඉන්න හතුරු ඉන්නවා කියලා බලන්න පාප කක්ෂල ධර්මයි. ඒක අර්ජ වැඩි සූක්ෂම දෙයක්. මෙන්න මේ විදිහට නොර පිරිසුදු කරාට පස්සේ තමයි අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය. චන්දං ජනේතු වායමතු විරියං ආරභති චිත්තං පක්කන්නාති පදාත. මේ විදිහට සාමයේ පැතිරුවාට පස්සේ ආරක්ෂාව විස්තර කරාට පස්සේ තමයි මෙතෙක් උපයා ගන්න බැරි වුණා වූ ඒ සමත භාවනා විදර්ශනා භාවනා මාර්ගයේ හිතට කෙලෙස් දහ කුසල් ධර්ම තක්ෂතා පුරුදු කිරීමේ වැඩ පිළිවෙල පටන් ගන්න. ඒ වැඩේ පටන් අර ගන්නකොට ආරක්ෂාව තහවුරු තියෙනවා. පිටින් එන්නේ නැහැ. ඇතුළත උපේලාති ඉපේලාති වන කෙලෙස් ඒවත් අයින් කළා කියන්නේ. එතකොට තමයි ඒ කුසල ධර්ම හැකියාවන් පත් වෙන පටන් ගන්න. ඊට පස්සේ උපන්නාන කුසලාන ධම්මාන භියෝ බාබාය තිතියා වේපුල්ලාය ආදි වශයෙන් එක්පතනද කෙසල් ධර්ම කුසල ධර්ම වල බහුලීකරණය සඳහා විපුල බව සඳහා ස්ථාවර වීම සඳහා ආය උත්සාහයක් ගන්නවා. ඒ නරක පැත්ත අයින් කරලා ඇති වෙච්ච හොඳ අංක සම්පූර්ණ කර ගැනීම සඳහා අත්‍තරම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ අනිත් වගේ උපේලද කෙලෙස් සමාන උපේලද කුසල ධර්ම අංග සම්පූර්ණ සංකීර්ණ සඳහා ගන්න ප්‍රයත්නෙ. නමුත් ඒ සඳහා මුලින් කියන තුන සාධක වෙලා තියෙනවා. ඉතින් මේකදී පසු කාලීන අටුවාචාරි මහතර සඳහන් කළා කියනවා දූපන්න කුසල නොවිපද වීම සඳහා ගන්නා දේට වීර්ය කියලා කියනවා. උපන්නා වූ අකුසල ධර්ම පහණය කිරීම සඳහා ගන්නා වැඩේට සතිය කියලා කියනවා. නූපන් කුසල ඉපද වීමේ ශක්තිය සම්පජඤ්ඤයට වැඩනවා. එහෙම නැත්නම් අද අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම ඊට පස්සේ උපන් ලද කුසල ධර්ම අංග සම්පූර්ණ කිරීම සඳහා කරන ප්‍රයත්නය මේ උපෝගෙම පෙළගස්මක් ආරියස්ඨංග මාර්ගයේ පෙළගස්මක් ඒක ප්‍රතිපදාවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ එකින් එකට යාදෙන තුරු දෙන මේ වීර්ය පෙළගස්මක් සතර සම්‍යක් ප්‍රදාන වීර්යෙම කියනවා. අන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ තියෙන මේ කතාව දන්නේ නැති එකන හැමදාම හොදෝත මලේ දව තමයි ඉන්නවා. ඊයති බාරට පුතඥයන්ට වඳින්න වටිනවා. ඒ තරම්ම අමාරුවට දේ හැමදාම කඩකට හදනවා. යන්තම් කොට ගහගන්නවා ආයේ අර ගිනිගාන දණ්ඩ වගේ ආය අතෙන් දෙන කියලා බිම කියලා ආය ටික වෙලා ගිල පටන් ගන්නවා. එතකොට ආය මුල දින පටන් ගන්නවා. ඒ මොකද මේ ධර්ම නොදැනීමත් කෙලස් ලහොත් මේ සෑල්වට සැලකීම මේ ගම්භීරත්වය නොදැනීමත් නිසා. ඉතින් මේක දොස් කියාගත් බැරි මොකද හැම කෙනාම ධර්ම ගම්භීරත්වය තේරුම් ගන්නේ අඩු ගන්න සෝවන් වුණාට පස්සේ. එතකන් ඒ අය සඳහා උනන්දු කරවීමට මේ වගේ බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, ධර්ම දේශනා කරන්න ඕනේ, කරලා කරලා මතක් කරලා දෙන්න ඕනේ. සර්වඥ වහන්සේ කොට ආයෝ ක්‍රමයටමයි අනික් කෙනෙකුට ගොඩේ නිහෙමමයි මේ එක්කෙනෙකුටවත් වීර්ය අඩුකමක් නෙමෙයි කියන්නේ. මේ වීර්ය තොසල කරගන්න කෙලෙස් වලට කෙලෙස් වල තියෙන භයානකම දන්නේ නැතුව ඒ පෑදීදීයි බොරදීයි කලමුදක් අනාකූල ප්‍රවාහයේ ආකූල කරගන්නවා. ඉතින් ආකූල කරගත්තට පස්සේ ඒ ආකූල ශෛත්‍යක තත්ත්වක ඉඳගෙන ආකූල කරුවයි කියලා කාට හරි දොස් කියනවා.
ආර්යා තමයි මේ දෙක කරේ. ආර්යාගේ නොසලකෙල්ල නිසා මේක නිසා අරක නිසායි කියලා. නමුත් බලනකොට ඒ අනුන්ට මේ අහක ඉන්න කෙනෙකුට තමන්ගේ ජීවිතේට බලපාන තරමට ඊට දුන්නේ කවුද? තමන්ගේම ප්‍රමාණ. තමන්ගේම මාදය. ඒ නිසා මාදේ ප්‍රමාදෙන් පස්සේ චෙක් කරනට ඕනම කෙලෙසක් අතුල් වෙන්න පුළුවන්. ඕන දෙයක් හානි කරවෙන්නේ කියලා. නමුත් මාදේ ප්‍රමාදෙ පිට නොතබ අප්‍රමාදීව මේ වඩලද වීර්යයක් කියන තමන්ගේ මෙතෙක් ගෙනාපු කරගෙනාපු චරිතයට ගුණ කදම්බේට සිතට බුද්ධම් සංඝ කියන ත්‍රිවිධ රත්නයට වගේම සලකනවා. ඒ තමන් රකින්න දේ අනුගාන සීලේ වශයෙන් හෝ තියාගෙන මොන හේතුවක් නිසාවත් මුළු ලෝකෙම තියෙන්නේ මාර බලවේග වුණාට යටවෙන්න දෙන්න සම්මේ කරනවා කියන හැකියම ඇති කරගන්නයි යෝගාවචරයයි අනික කටිවි කියන වෙනස. අනික සියලු දෙනාම බලන්නේ ඒ වගේ වීර්යයක් වගේ දෙයකට සාක්ෂි වෙලා ඒක දිනු බවල කිරීම කටයුතු කරන වෙනුවට ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධියේ මේ කාමසාව ලිෂ්ඨ කරන්නයි තමයි. තණ්හාවසයි යම්ත පාන්නේ වශයෙන් හෝ දුක්ති වශයෙන්. නමුත් පහ යෝගාවචරයට තියෙන වෙනස තමයි මේ පුත්තල දන්නවා මේ වීර්යයෙන් තොරව ගත කරන ජීවිතයේ හැම වෙලාවෙම කාමයට බරයි, මේ මාන්නයට බරයි, දෘෂ්ටියට බරයි. ඒ නිසාම නොවීම සඳහා තමන් ගන්නා ලද ප්‍රයත්නයේ සීලේ වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් ඉදිරියට යනකොට ඒ මනුෂ්‍යය තුළ සදාචාරාත්මක වගකීමක් එනවා. කරන දේවල් පිළිබඳව, කියන වචන පිළිබඳව හෝ හිතන හිතුවිලි පිළිබඳව ඔබ තමන් කෙලෙසෙන්නේ හෝ තමන් දියුණුවටපත් වෙන ඕතුනේ පවරන ලෝකේ හිත අංග මේ බාහිර ලෝකයේ තියෙන සැප සම්පත් වලින් තමයි මිනිස්යාගේ සැප තීන්දුව වෙන නිසා තාරාතිරම මනිනේ. ඔදි ඒ ලෝකෙක ඉඳගෙන මේ තමන්ගේ කායික වාචික මානසික ක්‍රියාවලියෙන් මේක සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක මන විශාල විප්ලවයක්. ඉතින් ඒ විප්ලවයේ කිරීමට මේ දහණය මේ උතුන විතරමපත් වෙලා තියෙනවා. කෙලස් තවන ඒ නවීකේ ශක්තිය නිතරමපත් වෙලා තියෙනවානේ කොයි වෙලාවක හරි එක නිවුනොත් ඉතින් ඕකෙ මැස්ස වහනවා එක බල්ල වලගිනවා නාන ආකාර දේවල් වෙනවා. ඒක නිසා මේ වාගේ පිරිසකදී ඒ ආරම්භ ධාතුව පිළිබඳව එකිතාව වැඩගත් උනක් කියන දෙයක් ඇත්තේ. මොකද මේ එක එකනේ තනි තනිව යුද්ධයක් කරලයි දිනලයි මෙතන ඉන්නේ. නමුත් තමන්ගේ චරිතයට නොගැලපෙන තරම් නික් ආරම්භ ධාතු තිබුණට චරිතවත් මේ ප්‍රභාස්වරයක් ඇති කරලා දෙන්න එවන් චරිතයකට නොගැලපෙන තරමට මේ අග්ගහිත විදියේදී නික්කම ධාතුවේදී අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒක පොදු එකක්. කාවලක් තියෙන එකක්. ඉතින් අපේ නිසා සැලකිලිමත් වෙන්න ඕන මේ වීර්ය පිළිපද වේගන ගන්නකොට මේ බැලුවේ උලම් පුරවලා දුන්නාට කොහෙන්ද උලන් යන්නේ කියලා බලා ගන්න. උලන් යන්නේ තේක දරේ නෙවෙයි. මේ පුංචි හිලක් තියෙනවා. කොච්චර උලන් ගව තුලාපයි. ආනේ ඒක අල්ල ගන්නවා කියන එක බැලුමට තරහින් කරලත් බෑ. බැලුම දැන් හොඳයි කියලා හිතාන කරන්නත් බෑ. ආනේ ඒක සඳහා ඒ වීර්ය කුසිත වස්තුත් එක සංසන්දනය කර බලන්න සර්වඥයන්සේ පෙන්නලා දීලා තියෙනවා සත්පුරුෂයා කොහොමද මේ වස්තු දිහා බලලා ඒක වීර්ය වඩන්න විදිය ආරම්භ වස්තුවක් කරගන්නේ අසත්පුරුෂයා කොහොමද ඒක කුසීතකමට බුබ්බඩකමට කම්මැලිකමට ගන්න කියලා. ඒක තාමත්ම බැලු වැරමටන් ඇතර මහා ලොකු ධර්මයක් එකේ පිට නැහැ. මොකද එදිනදා ජීවිතේට සම්බන්ධ නිසා. නමුත් ඒකට බුදුහමෝ දීලා තියෙන අර්ථකථනය දිහා බලනකොට එකම වස්තුවක් වෙනලා අසත්පුරුෂයා අතට අහුනත් ඒවා කුසීත වස්තු බවට සත්පුරුෂයා අතට අවිචාන පස්සේ ඒක විදී ආරම්භ වස්තු බවට පත් වෙනවා කියලා තියෙනවා. මේ සඳහා අරගෙන තියෙන බඩගින්නේ ලෙඩ ගමන සහ සීත උෂ්ණ දෙක. බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ආහාර සම්බන්ධයෙන් බඩගින්න තියෙනවායි කියලා. එම බඩගින්නේ ඉන්නේ කියලා කරන තිර කර්මාන්ත බහා තබල සක්මණ හෝ පරියන්කේ බහා තබල පැතර ගලිය පුදිය ගන්න. කුසීතය. ඒ මොකද බඩගින්නේ වැඩ කරන්න බෑ කියලා. බඩගින්නේ භාවනා කරන්න බෑ. බඩගින්නේ මෙදී කරන්න බෑ කියලා. ඊට පස්සේ බලාගෙන ඉන්න කෑම වෙලක් හම්බ වෙනකම් කෑම වෙල හම්බෙච්චාම කෑපත භෝගෙට ඉන්නකම් කනවා.
කාලා කියනවා දැන් බඩ පිරිලා වැඩි කියලා ඉස්මෘත්තාව කියලා ඊට පස්සේ පොඩ්ඩක් කෑරෙනවා ඊට පස්සේ මේ කාපු ගම වැඩ කරන්න යන්න ඕනේ එතකොට මේ රෝගේ නෝයි කියලා ඒක ඊගා කුසිත වස්තු බාටපත් කරගන්නවා නමුත් මේ බඩගින්න එනකොට ඒක විද්‍ය ආරම්භ වස්තුවක් කරගන්න කෙනා එයා දැනගන්නවා මේ බඩගින්න දැනෙන වෙලාව මේ තාම තියෙන තාම බඩගින්නේ අහේනියටපත් වෙලා නැහැ අහේනියටපත් වෙච්චාම අර කල්පනා ශක්තියක් නැති වෙනවා තම කලන්ත වෙනවා වැටෙනවා ඒක කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ මේ දුප්පත්කම සත්‍යෙට දක්කත්තේ නැහැ ඒ නිසා මේ මට්ටමේදී තියෙන කොට හරි මට දැන් තේරුමක් තියෙනවා මේ මට්ටමේදී මේ මට්ටමට ගැලපෙන සතියක් මට මේ වෙලාව තියෙන මොකද්ද කියලා අවබෝධයෙන් ඉන්න මිසක් අර මීටත් වැඩිය දුර්ලභ ආහාර ප්‍රත්‍ය තියෙන අත්‍යත්තක මම වුවමනාවෙන් පත්කලා බුදියට යන්නේ නැහැ කියලා ඒ කායික දුර්ලභකම තියේදී ඒකට ගැලපෙන ඉඩක් ඉඳගෙන ශක්ති ප්‍රමාණය මනස්කාරය පවත්වා ඊට පස්සේ කෑම හම්බුණාට පස්සේ එයා දැනගන්නවා කෑම දාස කෙනෙක් වෙනවට වැඩිය එහෙම නැත්නම් කෑමේ ලොල් වෙනවට වැඩිය මේ කෑම කන්නේ මේ බඩගිනි දුක නිවා ගන්නයි අලුතෙන් දුක් ඇති කිරීම සඳහා නොවේ උපන්න ඉයාවකන ඊගේ ප්‍රතිවික්ෂාචින උපං බඩගේ ගඩේ කොන්වන් රත් දිවන්නට නැවත කෑමත රෝගේ නම් දුක ඇති නොකිරීමට අන්නේම කල්පනා කරලා මදපමණට ආහාර ගන්නත් තීන්දුව කරගන්නවා ඊට පස්සේ ඒ ආහාර දත්තයි පස්සේ ඕනට වැඩි කෑම නිසා ඇති වෙච්ච කැපත රෝගෙ නිදාගන්නේ නැතුව ඒ විනෝත පරියන්කට යන්නේ නැතුව සක්මන් කරනවා සක්මන් නිදිලා ටික වේලාවක් ඒ බත් ටික දිරවනකන් ඒ බත් ටික හරහවට්ටකන් කියලා කියන්නේ හරහවන්න නම් සක්මන් කරලා ඉඳලා වාඩි වෙනවා එතකොට අර ආහාර ජීර්ණ නිසා ඇති වෙච්ච ඕජාවේ ලක්ෂණ ප්‍රාණ සප්‍රාණික தત્වේ භවනාට පරිදෙන්න පුළුවන්. ඉති අතරමැද අවස්ථාවගෙන කියන දෙයක් නෑ. බඩේ අබත් තියෙන වෙලාව ගැන කියන දෙයක් නෑ. ඒසා කුසීත මිනිස්සයා බඩගිනි කියලා පුදියගන්න. බඩ පිළ වැඩි කියලා පුදියගන්න. අපි කියන කුසීත වෙනවා. විද්‍ය ආරම්භ වස්තු කරන එක නම් මේ බඩගිනි අවස්ථාවත් ඡාන පස්සේ අවස්ථාව දෙකම පාවිච්චි කරනවා. මේක මේ වැඩි අමාරු සත්‍යපත් වුණොත් ඒක මාර්ගයක තේජු වෙන පුළුවන් නම් මම මොකටද මේ පත් කරන්නේ ඒ නිසා මත්තපත් මේකේ තියෙන ආධිනව දැනගන්න මේක තියෙද්දි එලෙමිසිටි චේන් ඉන්නවා ප්‍රමාදයේ පත් වෙන රකයි කිය විශේෂයෙන්ම එතනදී වැදගත් වෙනවා ඔය පරිගින්න සබඩ කෑම වැඩි කම නිසා ඇති වෙන එකෙදි මේ සක්මන සම්බන්ධ කිදී අපි එකපාරක් මෙහෙ තිබුණා මුළු මේ දවසටම එක වේලෙන් බලනවා. ඔක්කොම හිරපු සංඛ්‍යා මේ සැරේ 20ක් විතර නක් විතර ඉතියා. ඔක්කොමලා අන්තිමට තනි වේලට එකඟ වෙනකන් අපි සාකච්ඡා කෙරුවා. ලොකු ස්වාමීන් වහන්සේ මට දෙහාපය හකුටි හිටියේ. ලොකු ස්වාමීන් වහන්සේ මේක තදව බලාපු අදහසක් මැරෙන්න ඉස්සෙල්ලා මම තමයි මේ යෝගාසන සත්තාල දෙවේල ගඩිමු කියලා යෝජනා කෙරුවේ ඉස්සර තිබුණේ එක වේලයි. මට මැරෙන්න ඉස්සෙල්ලා එක වේල කරගන්න ඕන වගේ අදහසක් තිබුණා. ඔක්කොම සංවේගජනක වුණා. නමුත් හතර ප්‍රශ්නම පැහැදිලිවම තීන්දුව කරා. එහෙනම් අපිට මෙහෙ ඉන්න වෙන්නේ නැහැ කියන්නේ. මොකද මේ බඩ දෙවිලේ නෝ බඩ ගින්නේ නෝ. අන්තිමට කොහොමද කරන්න දෙයක් නැහැ. එම කිව්වා එහෙම වුණොත් අපි නැවත සලකා බලමු අපි මේක කරමු කියලා. ඒක උදිතිය අපි හතර තුතියේ තමලංකාර ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ වයසයි. සංඛ්‍යා කියන ඕන දෙකට අනුමත කරනවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ අපි 10ක පින්නවල ඉඳලා තමයි මට 10ක පුතවට වයි ඒ තෝරන දාපින්න වාතේ. ඒ පින්න වාතේ යනකම්ම උදේ නැගිටලා ඒ ටික අහේ ටික තියෙනවා. ඒ පින්න වාතේ යන්නත් අමාරුයි. ඊළ ආවට පස්සේ තෙන්දට වැඩි කෑවොත් ඊට පස්සේ දිනව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ආය කෑපත රෝගෙට යනවා. තනි දේර නිසා වැඩිපුර කනක්වත් කුද්ධි දාන්නත් ලැබෙනවා. ඉතින් මේකෙදී ඔය බඩගින්න වැඩි වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ මර පුද්ගලිකවilla කියපු කතාවක් තමයි මේ සක්මන් කරනකොට බඩගින්නේ ඉඳලා මේ සපත්තු නැති පොළොවට මහ පොළොව පෑගෙනකොට පොළවෙන් ජීවය උරා ගන්නවා කියන්නේ. ඇඳවරු වෙනකොට ඇඳවරු වෙනවේ ඒ තරක ප්‍රශ්න තියෙන උදේ වෙනකොට. පාන්දර නැගිටපුවාම මේ පින්නපාත වෙලා වෙනකන් සමහර ලෙඩ ස්වාමීන් වහන්සේ කෙනෙකු කැඳ
පාවිච්චි කරලා කමක් නැහැ කියලා ඒකට කිව්වේ ඊලානන්ති රිට්ටි කියන වචනේ පාවිච්චි කරලා අපි ඒක අනුමත කළේ නමුත් ඒ කැඳ වේලට දාන සාලට යන්න ගිහිල්ලා ආපහු එනවට වැඩිය කුටියෙම ඉඳගෙන කියලා ප්‍රතික්‍රියා කරන්න පාවිච්චි කරනවා ඒක මේ සක්මණින් වැඩ ගන්න පුළුවන් ඒ වගේම ස්කෑම කාල වැඩි වුණාට පස්සේ වැඩි වුණොත් පැත්ත වැටුණාට වැඩිය සක්මන් කරලා මේ රට පුරවන් ගතිය ඒ පිළිබඳව තමන්ගේ ශරීරියත් ඒ කාල ආහාර පිළිබඳව කාලසටහනේ වෙනස තේරුම් ගන්නකම් ඔයාලට අත වෙලා කුසීත වෙලා බෑ. බුදුහාමුදුරු දීලා තියෙන විදි ආරම්භ වස්තු වලින් මේ පැත්ත මේ පැත්ත දාලා සුදුසු දේ තේරුම් ගන්න ඕනේ. ඒක නිසා කම්මැලිය බුබ්බඩයා බඩගිනී කියලා හෝ බඩ පිටලයි කියලා හෝ නිදා ගන්න. වීර්යවන්තයා විදි ආරම්භ වස්තු දන්න කෙනා ඒ බඩගින්න හෝ නිදි කැම් වැඩිකම අවස්ථාව තේරුම් අරගෙන ඒක පිළිබඳව මන අවබෝධයක් ශරීරයට ලබා ගැනීම සඳහා අවදි වෙලි කරනවා. ඒකම ගමනක් යන්න තියෙනවායි කියලා කල්ලාතුම කාලසටහන පැත්තක දාලා ඉතින් හොඳට කාල බිලමු කියලා. මොකද ගමනට යන්න ගියාම ගොඩක් ඉස්සර ගමන් කියලා කියන්නේ පයින් යන ගමන්නේ. දැන් නම් අපිට තියෙන වාහන වල ගමන්නේ. පයින් යන ගමන් මෙටිඩි ස්වභාවිකයි නම් සෑහෙන ශක්තියක් අවශ්‍ය කරනවා. ඉතින් යා කාලසටහන පැත්තක දාලා ගමට උපකරණ දැක්ක කරන ගන්නවා. ඇඟ තර කර ගන්න ඕන කර කර ඉන්නවා. ගමන ගිහලා ආවට පස්සේ ගමන් තේටෝ කියලා භාවනාන කරසක් මතු කරගන්නවා. නමුත් සර්වඥාන්සේ සදා කරනවා මේ ගමන යන්නේ ඉස්සර වෙලාම තීන්දුව කරනවලු විදි ආරම්භවගෙන මේ ගමනින් මම කෙලවර වෙයි දන්නේ නැහැ. ආරම්භයසයි කියලා කියන්නේ ඉස්සර ආපහු එන්නේන් කියලා යන්න බෑ යන්නේන් කියලා තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ කටයුතු ඉතුරු කටයුතු ආධ්‍යාත්මික කටයුතු කරන මේක යන්නේ ඉස්සල දියර කරගන්න ඕනේ කියලා ගමන සූදානම වෙන අතරෙම වැඩි වීර්යයක් ඇති කරගන්න. ඊට පස්සේ ගමන ගිහලා ආවට පස්සේ නිදුකින් එන්න පුළුවන් වුණා නම් මුදවර කල්පනා කරලා බලනවා ගමන අවස්ථාවේදී මගේ කාලසටහන මට කරගන්න බැරි වුණා. යම්ම මට පාඩුකම් ආවා. දැන් ඒකත් නැති කර ගැනීම සඳහා ගමනින් පස්සේ මම මේකට ඒ අඩුපාඩුකම් මැකෙට්ට වැඩ කරන්න ඕනේ කියලා ගමනින් පස්සේ වැඩි විවරක් දරනවා. අර බඩගින්න වගේම තමයි කම්මැලි පුද්ගලයා මේක නිදහස් කරනවා කරගන්නවා. අද ඉන්න ජනතාව දිහා බලනකොට මේ ගමන් වලට ආසම මං හිතන්නේ මේ ගමන නිසා බුද්ධ ගණ තියෙන ආසංසාවෙන්. ගමන කල්ැතුවත් ඒ සඳහාම කාලේ නාස්ති කරනවා. ගමනේ පස්සෙත් කාලේ නාස්ති කරනවා. ගමනටත් පුදුමාන්තරන් සැප. අරගෙන ගිහිල්ලා ඒ Taman යර නිකන් කක්කොට ඉබ්බා යනකොට පිටකට අරගෙන යනකොට සුදු ගේම කූඩාරම අරගෙන තමයි විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා බලනකොට මේ ශරීරයට කොච්චර ආසද කියලා ආසද කුසීතකමට කොච්චර ආසද කියලා. අද ගමන් වැඩි. ඒ ගමන් වැඩි වුණාට තමන් ගත්ත දිනචරියාව වෙනන කටයුතු කරන්න ඒ ගමනේ බාධා නොකරන කටයුතු කරන්න කුසීත වස්තු සහ විද්‍යාරම් වස්තු පිළිබඳව හැඟීමක් මේ අපිට මෙවවා කියලා දෙන්නේ අවුරුදු 45ක පයින් ගිහිලා මුළු ලෝකයේ බුද්ධ ධාසනේ ඇති කරපු සර්වඥ වහන්සේ. තමාට මාස 9 ඇවිදිනවා. අට ඇවිදින වෙලාවක් තියෙනවා 6 ඇවිදින වෙලාවක් තියෙනවා. ගත්ත පාත්‍රයේ ඉඳපඩ තිබුණයි. ඉතින් අපි හතර දින පත්තායක ස්වාමීන් වහන්සේලා ඉඳ නිසා සජානන්සේට සර්වඥතාඥාණය නිසා සර්වඥතා ගතිය නිසා වෙනසක් ඇති. නමුත් මනුෂ්‍යකම පිළිලා තියෙනවා. ගමනේදී මනුෂ්‍යකම පිළිලා තියෙනවා. ඒ අවසානයේ පින්නුවම් පාන යන ගමනේදී පවා කොච්චර දුර ගිහිලා කියනවා කියන්නේ. ක්ලාන්ත වෙමි, පැටි වැටි, පයින් මිසක්ක දැන් අපිට ලෙඩක් වෙනකොටම ත්‍රිවිධ රකද වෑන් එකද යාකන්න ඉඳි ඉන්ටකූලර් දෙකින් එක තමයි කල්පනා වෙන්නේ. ප්‍රයිවට් හොස්පිටල් එකද, ජීවන වාට්ටුවද ඒව තමයි කල්පනා ලෙඩ පැත්තක. මේකමයි ලෙඩේ. වෙන මොකක්වත් නෙමෙයි ලෙඩ වෙනවා කියලා කියන්නේ ලෙඩේට මේ සාසනෙ පිළිපදිනවා කියලා කියන්නේ අපේ කර්මයක වෙන විලා. මේක අනුගේ කර්මයක් නෙමෙයි. ඒ වගේම කාර්ය රැස් කරන වෙලාවක උනහ මේකදී පරිස්සම් වෙලා කටයුතු කරන්න ගන්න ඕන. උණු කුසීත වස්තු සහ පිළි ආරම්භ වස්තු පිළිබඳව හොඳ විග්‍රහයක් කරන්න. කවදාකවත් හිතන්න එපා වෛද්‍ය විද්‍යාවේ බුදුහාමුදුරුවෝ දෙන උපදෙස් ටික දෙයි කියලා. වෛද්‍ය විද්‍යාව දෙන්නේ ලෙඩ වෙන්න ගමන් එන්න කියලාමයි කාරණා. ඇයිල පොලිමේ ඉන්නේ හැබැයි මට බඳුල්ලන්න පිටියක් 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 වලින් මෙච්චර ගන්නවා. සනිපුණි නැහැ කියලා බය වෙන්න එපා ආයෙත් දවසක් එන්න. තමයි hina වෙලා බාර ගන්න. වැරදෙන්න කවදා හරි ලෙඩේ වැරදිලා බේත වැරදිච්ච දවසේ ඔන්න දකා ගන්න හැටි යකාගේ මූණ හැටි.
අයිති සාතරේ ස්වභාවය ඒකයි. ඉතින් අපුතුජානාවේ දීලා තියෙන ක්‍රමේ බුදුනාවේ දෙලේ 12ක් 11ක් කොහොමද හැදිලා තියෙන්නේ? බුදු වෙලා ඒ සියලුම මේ සම්පත් යකෝ මේ පාරමිතා තියේදී දෙට 11ක් හැදිලා තියෙනවා. ඒ ජීවක ඇවිල්ලා බුදුජානනාතර බෙහෙත් බඳලා පොට්ටකට එළියට ගියා. ඒක මෙච්චර වෙලාවකින් බෙහෙත ගලවන්න ඕන නැත්තම් තත්ත බල වේදනාවට ලක් වෙනවා. ඒක ඇතුළට එනකොට ගේට්ටු වාර. ඇතුළෙන් දොර දෙපතු ගේට්ටු වාර. අර මංසෝන්ති වෙනකම් බයේ හිටිය බුදුජානනාසේ කවුරුට බැන්දේ රසායන බෙහෙත. මොනතරම් අමාරුද බුදුජානනාසේ දැනගෙන ජීවකේ අදහස හරියට වෙලාවට බෙහෙත් පට්ටි ගලවලා දාලා බහුවෙන් දවුදේ පාන්දරම දොරට ගමන් ඇවිල්ලා වාණි සාමිනාසේ තුල්ප නැති ප්‍රශ්නක් උනේ. මම මේ වෙලාවට අයින් කරගත්තා ඉතින්. දැන් කාලේ නිකන් සාමාන්‍ය මනුස්සකට හරි එහෙම දෙයක් වුණත් ඒක කොච්චර නඩු කියනද කොච්චර මේ අපි ප්‍රශ්න කරගන්නවද කියලා බලන්න. හැම දෙයකම මනුස්සකම තියලා තියෙනවා. ඒ හැම මනුස්සකම තියෙන බුදු දානහසේ ඒ විදි ආරම්භවත් වෙන්නලා පහනටක් කියලා ආදර්ශ චරිතකුත් ගත කරලා තියෙනවා. ඒක උගදෙනේ හිතන්නේත් නෑ බුදුහාමුදුරන්ට ලෙඩේ කොලක් වෙයි කියලා. මිච්ඡර ධාරා සංඛේ කල්පලක්ෂය පෙරුම් පොරල ඇසිස් මාස්ලේ දන් දීලා හතර මහා සාගරේ තරම් ලේ දන් දීලා මේ වේපුල්ල පරේ තරම් ඇට දන් දීලා ගත කරපු ජීවිතේ හේත් ශේෂ කර්ම තිබුණා. හේත් වෙදික් අවශ්‍ය වුණා. ඒ වෙද කංකත කරත් සම්පූර්ණ මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි බඩගින්න වගේම ගමන වගේම කුෂී සවස්තු එන තැන් තමයි නීති මත සීත උෂ්ණ සීත ඍතු ආවට පස්සේ තඩපරවණ අකුණට වෙලා මොනවා හරි පරවගෙන කොට ගෙට වෙනවා කිසිම වැඩක් කරන්නේ ඒ සීතල වැඩ කරන්න ගියාම ලෙඩ වෙයි කියලා සීත ඍතු එන්නත් කලින් දරල ඇති කරන උදුරල ඇති කරගෙන ඒකට කුලි වෙලා නිකන් ඊට පස්සේ උෂ්ණ වෙලියච්චම කියන අම්බෝ යකන්ෂන් නැතුව භාවනා කරන්නේ ෆෑන් නැත්තම් හිතා ගන්න බෑ. ඒක ඔක්කොම තියෙන්න ඕනේ භවනා කරන්න ඉස්සෙල්ලා. ඒක ඩිංගිට්ටක් එහෙම වෙලා දැන් ඒ මං පරිතරම් ඉන්න කාලේ තිබුණා ෆෑන් දෙකයි තිබුණේ. 8 දිනක් විතර භවනකට හැමදම ෆෑන් එකට ගන්න. දෙකට කඩනවද තුනට කඩනවද හතරට කඩනවද? එකනේ භවනා කරනදී එකනේ කරලා තුනට කඩනවා. කඩපුවම අර දෙකට කඩලා භවනා කරපෙන්නට හරියට කේන්දරණ නැගිටලා ගිහලා බෑන කවුද මේක තුනට කැඩුවේ? ඔන්න රාගය. තුන්ට කඩපේකන දෙන මමයි ගැඩුව උඹට කරද්ද තියෙන අයිති වන්දුම එක ෆෑන් එකේ කොයි ස්පීඩ් එකක් දාන්නේ කියන ප්‍රශ්නේ. ඒසි එකේ කොතැනද 28 තියෙනවද අංශක 27 තියෙනවද 29 කියනවා. ඒ තරමට මේ පාටු සීමාවක ඉඳගෙන නිවන් දකින්න හදනවා කියලා කියන්නේ මේ වීර්ය පිළිබඳව නැත්නම් මේ බුබ්බඩ කම පිළිබඳව කුසීත වස්තු පිළිබඳව තමන්ගේ තියෙන දුර්වලකම ප්‍රමාණ කරන්නවත් ඇති දැන් සීතු උෂ්ණ දෙකේ වසන්න බැරි නේද? ඉතින් ඒක ඊට පස්සේ මොකද්ද ඔය කියන්න හදන මේ වීදි ආරම්භ වස්තුව. මේකින් අදහස් කරන්නේ නැහැ මේ තමයි අසම්පිය අසප්පාය. දැන් වලට කියලා භාවනා කරන්නේ නැත්නම් කායද දුක් දෙන්න කියන එක නෙමෙයි. කයේ තියෙන නම් යම්කිසි ඉවසීමේ ශක්තියක්. කයේ තියෙන නම් යම්කිසි දැරීමේ ශක්තියක්. ඒ ශක්තිය ඉස්සලා හිතේ තියෙනවා. චෛතසික වීදිය තමයි ඔය කායික වීදියට බලපාන. ඒ කායික වීදිය වැටමානම් ලෙඩ වෙනවා. කායික වීදි වැඩිද, චෛතසික වීදි වැඩිද? මේ චෛතසික වීදි වඩන්නයි සර්වඥාසේ ධර්මදේශනා කරන්නේ විද්‍යාවන්තස ආයන්කෝ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස කියලා. මේ ධර්මයේ තේරෙන්නේ මේ ධර්මයෙන් පෝෂණය ලැබෙන්නේ ත්‍රිවිධවන්තයාට වහන්නේ කියලා කියනවා කුසීතවන්තයාට මේක කටුකොලක් වෙනවා. ඒක තමන් නිකන් මේ හැම ගහලා කියා වගේ වෙනවා. ඔක සර්වඥාන්සේ කියලා තියෙනවා කරලා තියෙනවා ඊට පස්සේ අවුරුදු 2600 ගෙනල්ලා තියෙනවා ඒ නිසා යාන්තම් උණුසුම සිසිල් වෙනස් වෙනකොට දැන් තමයි අපි කියනවා මේ මධ්‍යම ප්‍රදේශය සමශීතෝෂ්ණ ප්‍රදේශය ඉංග්‍රීසියෙන් කියනවා කම්ෆර්ට් සෝන් කියලා ඉතාමත්ම පටුයි දැන් හිතන මනුස්සයෙක් නම් ඉතාමත්ම පටුයි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් කුකුරලා නැහැ ඒ මොකද අර හිතේ නෑ ඒ ධර්ම ගෞරවය නෑ ශ්‍රද්ධාව නෑ කුසල ඡන්දේ නෑ එහෙම නැත්නම් අධිමොක්කේ නෑ ඉතින් ඒක කිසිම දෙයක් පරිශන කරලා බලන්න කැමති නෑ මේක පින්න පුලක් වාගේ ඒකට අවශ්‍ය පරිසරය උණුසුම සිය මේ ආලෝකේ දීලා ඒක ඇතුලේ නඩත්තු කරන්න තමයි උත්සාහ කරන්නේ
ඉතින් එතකොට ඒ කූ වීර්ය ශක්තිය අතීත වීදි වැඩෙන්න ඉඩ නැතු වෙනවා. ඒ වගේම සීත උෂ්ණ වශයෙන් බඩගිනි වශයෙන් ගමන් වශයෙන් ලෙඩ වශයෙන් මේ හතර ඉරියව්වෙදීම හොඳට බුදුරජාණන්සේ කල්පනා කරලා පෙන්නලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් එළිබිච්චි තත්වේදී වීර්ය වැඩෙන තාලයකට කටයුතු කරන්නේ එතන කුසීතතාවය දැනගන්නකට කටයුතු කරන්න කියලා කියන පුදු වෙලා වෙන්න ඕනේ නැහැ. භාවනා කරලා තියෙනකොට දැන් නිකන් මූණ දිහා බලනකොට තේරෙනවා. හැරෙන තාලෙන් තේරෙනවා මේ මනුස්සයා කොහරද යන්න හදන්නේ කියලා. ඉතින් ඒකේ තියෙන නරක ආදර්ශයක් වෙද්දී දැන් මේ භාවනා මැදයන් හදනකොට 100%ක්ම පහසුකම් දීලා හදනවා. ඒ ජමාර කට්ටිය කියනවා අම්මෝ මේක නම් මුද්දම හොඳ මට්ටමේ භාවනා මැදයන් කියලා. ඉතින් භාවනා නොකරන අය වේවා නැත්නම් මේක පිළිබඳව යම් මම ආකල්පනික භාවනා කරන මොකටද මෙච්චර පහසුකම් කියන්නේ සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ පහසුකම් තිබිය යුතුයි කියලා ආධුනික යෝගාවචරයට පහසුකම් තිබිය යුතුයි එදා දෙන දින උපරිම පහසුකම් තමයි සර්වඥාන්සේ කියන දේ අරණීකර ඵලයන් දාහකුණකට ඵලයන් කවුරුත් නැත්නම් කර ඵලයන් තාමත් ලෝකේ අරණ්‍ය පේන්න තියෙන තවත් අවුරුද්ද මේ ගිය පෞගේ කාලේ ගිය කාලේ කියන අවුරුදු 10 පාරෙන් අරණ්‍ය කිරක නැච වෙන තරමට ගස් කැපුවා දැන ආයේ දින්ගිත මුලේ පැදලා පැදිකර එනවා ගස් නැහැ කොන්ක්‍රීට් වනාන්තර දෙවුණු ශුන්‍යකාර කොහොක්කත් ඉන්න හරියක් කාම ලෝකේ නිසා ඒ අරණ්‍යගත ශුන්‍යකාර ශුන්‍යකාර රූප මුල කියන එක දුර්ලභ වස්තු කාට පත් වෙලා තිබුණා ඔය නවීන ලෝකේ යා කන්ඩිෂන් කරුවා ඇම්බියන්ට් ටෙම්පරේචර් එක බලුවා ඊට වැඩි අමාරු ඉතින් ඒ වගේ විශාල තත්ත්ව දීලා තියෙද්දිත් අද ගම්ජවල් මැද කලබල නගර මැද භාවනා කර දැන් හදන්න ගියාම ආධුනිකයට ඒ தත්ත්වය අවශ්‍යයි. නමුත් භාවනා කරගෙන කරගෙන යනවයි කියලා කියන්නේ හැමදාම ඒ අම්මගේ තන්නේම කිරිපි බීන බබෙක් වගේ නෙවෙයි මොන හරි ලැබෙන්ඩයක් කපලා කාලා ඉරව ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අයි ප්‍රෝටීන් ඉරව ගන්න බැරි වුණාට ආදී වගේ භාවනා කරන යනකොට තමයි තේරෙනවා නම් තමන්ගේ මේ ඉවසීමේ ශක්තිය. තමයි තේරෙනවා තමන්ගේ දැඩිමේ ශක්තිය වැඩෙනවයි කියලා. කාමුණක් තේරෙනවට දෙයක් නැහැ මේක වෙන්නේ නැත්තම් එහෙනම් පැහැදිලිවම හිතා ගන්න ඕනේ මේ ආරම්භ ධාතු තියෙන වීර්ය තාම නික්ම ධාතු මට්ටමට එහෙම නැත්තම් පග්ගහිත වීර්ය මට්ටමට වැඩිලා නැහැ උගදෙනෙක් හිතනවා මේ පග්ගහිත වීර්ය බවට පත් වෙලා ලදදීන් සතුටු වෙලා පුළුවන් ජීවත් වෙන්න පුළුවන් ගැතිය නෝන්ජල් කරනවා කියලා ඒක බය අතු ගතියක් මට මේ ආධුනිකය කාලේ තිබුණ පහසුකම් ටික ඒ සුදුසුකම් ඒ අයිතිවාසිකම් ටික මට ඕනේ මේක බරපතල විදිහට කැපී පෙන්නේ එකම මධ්‍යස්ථානික කල්යන කොට චක්‍රවංශ කරපුතුමහරු පිළිගිය යුතු එකම භාවනා මධ්‍යස්ථාන එකම දැනක බොහෝ කාලෙ ඉඳ ගියාම හරි පුදුම තාල කෙලසෝගයක් එකතු වෙනවා කියන්නේ ඒ නිසා අපිනිසන් වනේ ඒක අපේ ප්‍රතිපත්ත පස්සේ බාරාන් තිබුණ මේ බැල්න පස්සේ කොටස් යන්න එපා ඉන්න කිය. නමුත් ආවාස මච්චරිය කුල මච්චරියට අවුල. ඒ ආවාසයේ ඒ පහසු ගන්න ටික එහෙමම තියෙන්න ඕන. මතුරු එක් වරිලාවක් ගිහදවිලා තිබ්බොත් එහෙම බෝඩ් එක අහලා තිය ඇතුළේම තහනම් කියලා ආයෙත් නඩු. කූඹියක් ඇවිල්ලා ගියොත් ඉතින් නඩු. මීයක් ඇවිල්ලා ගියොත් ඉතින් නඩු. විචේ කොටියක් තරනේ. මේ තරමටම මේ ඇක්චුලිම තහනම් කියලා බෝඩ් එකක් ගාලා තිබුණේ කූඹි ඇවිල්ලා. මැස්සෝ ඇවිල්ලා. මදුරෙක් ඇවිල්ලා. හුනේ ක්‍රින්ගලා. වීයේ ක්‍රින්ගලා. තමන්න මතක නැහැ මේ අපිටින් ගාගෙන ඉන්නේ කැලේට කියලා. ඒ දිවසේ ඔක්කොම පොටි ගාලා මකරේ. විචේ ඒකල්ලි වල ඇක්චුලිලා ඒක හදාගත්තට පස්සේ ආය බාහන කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ මේක හේතුව මොකද අර කූඩාරමක ලැග්ගන වගේ අර පාත්‍ර වෙන් කරන්නේ විචිත පුරුදු වුණා නම් අනේක කපුවන්ට කොහෙද පහසුකම් උල උඩ වුණත් එකවල පිළ උඩ වුණත් එකයි කියන කපුකම කරන ෂේප් වෙන එක කපුවට තියෙනවා අනිත් වගේ භික්ෂුන් වහන්සේලා තීරණ දෙන පුත්‍ර ජනකගේ සංචාරක සත්‍ය අපි නිසන්වන්නේ මේට විරුද්ධ සත්‍යක් තින්න ගිහිල්ලා තමයි අපි එක පැත්තක් දකිමු ඒ ඉතකේනා එහෙම ටැග් ගහන එහෙම läග ගන්න läග ගත්තට පස්සේ ඒක වටේකින් හැප්පෙනේ පටන් ගන්නවා කැන්සර් එකක් හිටියා වගේ කැන්සර් එක ඉන්නේ වැඩිද මේ විද්‍ය ආරම්භ කියලා කියනකොට ඒක මොකක්වත් නැහැ කොයි තැනටද ගියේ ඒ තැන තියෙනදී පාවිච්චි කරා ස්කවුට් කෙනෙක් කැලේට ගිහිල්ලා කැම්ප් එකක් ගහුවා
වටේ තියෙන ලී ටිකක් එකතු කරගත්තා, වැල් ටිකක් එකතු කරගත්තා, ගල් ටිකක් එකතු කරගත්තා, ලිපක් බඳ හරිදස ගත්ත දැම්ම කියන්නේ. ඒක බැරිව මේ දේවල් වලට අපි මේ හදාගන්න හැදෙන එක ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වදිවල් හැදුනත් Tamante එකට සුවයක්ත ගතියක් තියෙනවා. විනිර්මුත්ත ගතියක් තියෙනවා. ඒකත් එකයි මේකත් එකයි කියලා. ඒක තමයි ඔය ආරම්භ ධාතුව අපි කියමු නැත්නම්. එයන් සතර ප්‍රධාන වීර්යය ඉඳලා සත්‍යයි විරියේ ඉන්ද්‍රිය බවට පත් වෙනකොට එයාට ඥානයක් පහළ වෙන්න පටන් ගන්නවා. මේ தත්ත්වයේ අරතේදී වීර්ය වැටලා තියෙනවා මගේ. දැන් මේ තියෙන අඩුම කඩ වලින් වීර්ය හදාගන්නේ කොහොමද කියන කියාදාන. විරියේ ඉන්ද්‍රියක් බවට පත් වෙලා ශ්‍රද්ධාවත් නැගිටවාගෙන සතියක් නැගිටවාගෙන සමාධිය ප්‍රඥාව නැගිටවාගෙන යන හැටි දැක්ක. එතකොට වීර්ය ඉන්ද්‍රිය වැඩ පටන් ගන්න තියෙනවා. වීර්ය බලකාය අනිත් බලකායන් වලට පණ දෙන්න නැගිටින්න හදනවා. ඊට පස්සේ අපේ අපුර සාරන් දරන ඉඳ තියෙනවා. අටාර පාන් ඉදිරිදින අනිත් කටේ වැටෙනවා මම නම් වැටෙන්නේ නැහැ කියලා. ඒක වීර්ය බලය බවට පත් වෙනකොට මේ යෝගාවචරය හොඳටම තේරුම් ගන්නවා. හොඳ ප්‍රසස්ස තත්ත්ව තිබුණාත් මොන තරම් වීර්ය තිබුණත් වෙලාවක් යනවා කුසීතකම එනවා. ඒක බඩගින්න නිසාමත් නෙමෙයි බඩ පිච්චකම නිසාමත් නෙමෙයි නොවෙන්නේත් නෙමෙයි. ගමනක් යන්නේ ඉස්සල්ලත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. ශීත උෂ්ණ නිසාත් නෙමෙයි ලෙඩ වෙන්නේ ඉස්සරත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. කුසීතකම කියන එක නැතුව වීර්යට ඉන්න බෑ. කුසීතකම කියන එක එක දුර්ලභමක් අන්තයක්. වීර්ය කියන එක අනිත්‍යයි. දැන් මේ කුසීතකමටයි වීර්යටයි දෙකටම සමහිත පවත්නවා කියන එක හරි අමාරුයි. වීර්ය මාතෘකාව එක්ක දෙන්න දෙන්න. ඒක නිසා නම් හොඳටම දන්නවා පරිසර සාපේක්ෂ සියල්ල හොඳයි. ඒ වට කුසීත කුසීතයි. මෙනි කරන්නේ හිත දෙන්නේ නැහැ. සතියේ නැහැ. ඇවිස්සලා මී යකඩන මී වැද්දාගේ ඔළුවට මී මැසි පොදිය කරකෙන්න වගේ ඊට පිළි ධාරාවල් කරනවා ඇඟ ලුණු දෙහි දැම්මා වගේ අක්ෂාර දෙන්නා වගේ රිද දෙනවා පරිසරයේ ශබ්ද ඇහෙනවා මොනම දෙයක්වත් කරගන්න බෑ ඊට සම්පූර්ණම කුවක්ට්ටක් ගලේ ගහවගේ සීසී කර කියලා ඉතිව හොඳටම දාන්න දැන් හතර පස්සේ මේ පුද්දලට පුළුවන් නම් මේ වීර්ය කියන ධර්මයක් වීර්ය කියන චෛතසිකයක් විපරිණාමයටපත් වෙනවා මේ වීර්යයේම එක තත්ත්වයක් මේක මම ධර්මතාවයක් වශයෙන් දක්ව ගන්නකොට මේක අනුන්ගේ දැකලා hina වෙන එකවත් මම නම් මේක කරන්නේ කියලා පටිතත කරගන්න එකවත් මේක නැතුව හොඳට වීර්යවන්ත වෙච්චිලා සතුට වෙන එක විතරක් නෙවෙයි මෙහෙම දෙයක් ආපුවාම හිත සම්පූර්ණයෙන්ම උද්දන්ත මිල්කලාදී වගේ වීර්යභාවයට පත් වෙන බවත් මේකත් මානව ධර්මයක් බවත් කුසීතේන කම්පතිටි විරිය බලන් කියලා සාරිපුත්තු සාංශේ දේශනා කරලා තියෙනවා. තමන්ගේ හිත හොඳටම කුසීත බවට පත් කරලා තියෙන අනිතතර නොසැලී සිටින්න පුළුවන් නම්. ඒකට විරිය නෙමෙයි විරිය බල කියලා සඳහන් කරනවා. මේක තමයි හරියටම ඒ ලෞකික ලෝකෝත්තර පැත්ත දෙකට තඩමාරුව ගෙනත් දෙන තැන. මේක හරියම මම තේරුම් ගන්නවා. මොකද වීර්යවන්තයා තටමාන්නෙම වීර්ය සඳහා පමණ යාර කවදාකත් කුසීතකම තුමුණ දෙන්න බෑ. බුප්පඩය, කම්මැලිය, බද්දූසා, කුසීතය කවදාකත් වීර්ය වැතරකම නැහැ. වීර්යවන්තයන් විද්‍යාවට යන්නෙත් නැහැ. එයා කුසීතකම විතරම යන්නේ. මම මෙතෙන් අපේනාලි විතරක් වීර්ය හරහා මතම් වීර්ය තුලින් කුසීතකම දැක්කන එතකොට මේ කුසීතකම හරහා වීර්ය දැක ගන්න පුළුවන්. වෙලාවක් වෙනකොට කොච්චර මොන ජාති කෙරුවක් කර නිදා ගන්න නැතුව කුසීත වෙන්න නැතුව කරන්න බෑ. ප්‍රපචලය මාන සූත්‍රයේ සර්වඥාන්සේ කුසීතකම කාපුවා නිදිමතකම කාපුවා කර්ම හතක් වෙන්න කියලා තියෙනවා. ඉතාලම පුංචි තැන ඉඳලා කරන්න බැරි නම් ගිල පුදිය ගන්නයි කියලා කියනවා. සාමාන්‍ය වචනෙන් කියනවනම් ඉස්ලාම සංඥාව එනකොටම දැනගන්න මේ ඉන්නේ කුසීතකම කියලා. එතනින් කතා ගත්තේ නැත්නම් මෙනෙහි කරන්නයි කියලා කියනවා. විතක්කේ වශයෙන් අරමුණ හයියෙන් මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ මෙනෙහි කරනකොටත් හරි කියන නැත්නම් සංඥායනා කරන්නයි කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔය වීර්ය සම්බොජ්ජං ගෝකෝපස්සත මයා සම්මදක්ඛාතෝ භාවිතෝ භවීයකතෝ අභිඥාය නිබ්බානාය සම්මත්තති කියලා. ඒ කියන පාඩේ වගේ දෙයක් නිර්ද වීර්ය ගැන කතා කරනකොට සත්‍යයන ශේෂ්ඨයොත් හරියනවා. අර පිළිසෙයි ඉන්න තරමනේ පුද්ගලිකව කරတယ်. ඒව නැත්නම් නැගිට සක්මන් කරන්න කියනවා. මූඩේ වතුර ගාගන්න කියලා කියනවා.
අතපය හොඳට අත පිළිමැදලා කන් දෙකින් ඇදලා මේ පිටතට දී ධාරාව හැමතෙට ඉන්න සකස් කරන්න කියලා. නැත්නම් ඈත තියෙන ආලෝක වස්තු දිහා බලන්න කියන ඊරාද තාරකා දිහා. ඒක කරන්න බැරි නම් ගිහිලා සිංහ සෙයියාවේ දකුණු වෙලේ වම් දකුණු පාය පිට වම් පාය පොඩක් ඇදලා උත්හාන සංඥා ඉදිකා ගන්න කියලා. ඒ කියන්නේ පහදිලියම් පිළිගන්නවා වීඩියෝ පීඩීඑෆ් පිළිබඳ වස්තුවක් වශයෙන් නිින්ද පිට දෙන්න වෙනවා. ඒ කුසිතකම ආවයි කියලා නොසැලීද. මේක තමයි උගාමාර්ගයේ මොකද අපේ ලෝකේ දෙකට බෙදලා තියෙන්නේ. කුසිතය කුසිතයමයි වීර්යවන්තය වීර්යවන්තයමයි කුසිතයගේ ලෝකෙට වීර්යවන්තය ඉබිලවත් බලන්නේ නැහැ. ඒ වීර්යවන්තයගේ ලෝකෙට කුසිතය ඉබිලවත් බලන්නේ. නමුත් මේ කුසිතේන කම්පතියේ වීර්ය බලන් කරගෙන මේ දෙන්න අතරේ ජනේලයක් කරගත්තා වගේ දොරක් කරගත්තා වගේ මේ ලෝකෙන් ඒ ලෝකෙට ඒ ලෝකෙන් මේ ලෝකෙට යනවා. මේක තමයි වීර්ය පිළිබඳව තරමාරු වෙන තැන. යහපතර මියාපර ඊට පස්සේ තමයි වීර්ය විදී සම්පෝජ්ජක බවටපත් වෙන්නේ. විදී සම්පෝජ්ජක බවටපත් වුණාට පස්සේ ආවිදී ලක්ෂණ මෙවුවා. වීර්ය කෘත්‍ය මේකයි, ආසන කාරණා මේකයි, වටහා ගන්න ආකාරය මේකයි කිය. ඒ කුසාන ලක්ෂණ වැටුණාට පස්සේ ඔසව අතපන ගතිය තමයි වීර්ය කියන්නේ. කෙල් කණක් කන්දක හිටවපු කෙසෙල් ගහක් මුවේ වැටලා උඩට කන කිරිවතිගෙන එනකොට ගහෙන් දෙන්නෙත් පාක් වෙනවා. ගාට දරා ගන්න බෑ. තනි පොලෝක වගේ නෙමෙයි තන ඒ කන්දක තියෙන කෙසෙල්. එතකොට ඒ වැටුනොත් වැටෙන්නේ ඇනෙන්නෙම කෙල් කැඩේ. ඒ වෙලාවට කරන්න තියෙන කරුවක් තියෙනවා. කරුව ගහෙන් එන එකක් නෙමෙයි ගොයියගේ වැඩක්. ඒ වගේ තමයි පුදේක වෙලාවක් වෙන භාවනාවේදී පාත් වෙනකොට කුණ්‍යත් දෙනවා. උත්සාහ තබන්න ඕනේ. ඒ උත්සාහ ලක්ෂණ වි උත්සාහ ලක්ෂණ තමයි මේකේ තියෙන්නේ. උපස්තම්බන රස. ඒ කුණ්‍ය දීපර කුඩපැතිල කුණ්‍ය ගැවුවට හරියන්නේ නැහැ. කන්දේ උඩින්ලා කුණ්‍ය ගැවුවට කුණ්‍යක් වෙන්නේ නැහැ. කන්දේ උඩින්ලා කෙක් ලනුමදා බඳිට පුරව හැබැයි. එතකොට ඒක උපස්තම්බනේ වෙනවාද කියලා දැනගන්න ඕන. ගහේ පර මේ ලනුවට හෝ මේ කුණ්‍යට ගත්තද කියන එක මොඩයා කුණ්‍ය ගහපුවාම කුණ්‍ය ගහන්නේ උපස්තම්බනේ වෙන කාලෙක කොහෙන් හරි කරලා එනවා කරලා කියတာ මොකද කන වැටෙනවා බිම් වැටෙනවා එහෙම වෙන්න දෙන්නේ නැතු මේක උපස්තම්බනේ වෙනවද කියලා බලන්න ඕනේ බර දරනවා එන්න මේ බර දරන එක තමයි උපස්තම්බන රසය ඒක වැටිගෙන යන හිත පැක්කෙනගෙන යන හිත භාවනා කරනකොට අනිවාර්යයෙන්ම වෙනවා කය වැක්කරන ගන්නවා මෙල්ල ඉස්සරහට වැටෙනවා සමහරු මේ ළඟදී මේ ශරීර ඔස්ට්‍රේලියාව ගියාට පස්සේ මට මහරජුණා තදම තද විදියට නෙවෙයි ඉතාමත්ම දක්ෂ නොසිතේ නොවිදු විදියේ ස්වාමීන් වහන්සේ නමක් භාවනා උපදෙස් දීලා තියෙනවා සිවුරු වලින් එක හේතුවක් කළා තේනේ සංසය කුලාසන ඉඳගත්තාම හැමදාම බෙල්ල කඩනවා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක වෙයි කියලා මේක දරා ගන්න බැරුව පැවිද්දේ උකට ලීවාටපත් වෙලා සිවුරු අරගෙන දනත්කේ තුතිබිලා තියෙනවා එකක් තමයි මේක. තමන්ට මෙහෙම ගත්ත පරියන්ගේ පවත්තන්න බෑ. ඒක ඉවසන්න බෑ. ඒක මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ, යහමතුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ශරීරය කියලා කියන්නේ අනිත්‍ය ධර්මයක් බවත් අපි තෝන් තාලෙට කුරුසට අනිද ගහුවා වගේ උසෙට නැගුවා වගේ හිටවන්න බෑ. ඒක විලාකට විශේෂයෙන්ම හිත ඇතුළට නැමෙනකොට ඉන්ද්‍රියන් සම්බන්ධතාව වැඩි වෙනකොට අර කේල් කනේ කිරිවතින වෙලාවකෙ තීන් එක වැක්කරෙන පටන් ගන්නවා. මේ වැක්කරෙන පටන් ගන්නකොට කුඤ්ඤ වගේක් තියෙනවා. කුඤ්ඤ ගැව්වට වදින්නේ නැහැ මේ. අපි සමහරවිට මෙනෙහි කරනවා. වදින්නේ නැහැ. වෙන වෙන දේවල් කරනවා. ඒ වුණාට එහෙම වැක්කෙල්ලමයි තියෙන්නේ. ඒත් සමහර වෙලාවල් වලට තියෙනවා චෛතසික වශයෙන් මෙයා නැගිටලා ආපහු උඩට ගන්නවනේ උපස්තම්බනේ තියෙනවා. ඒ වෙලාවේ දුසව තමනවා තියෙනවා කොහෙන් කුඤ්ඤ වදිනවද කියලා දන්නේ. දවසක මේ කුඤ්ඤ මේකයි ඒක උපස්තම්බනේ මේකයි කියලා දැනගන්නේ දහස්වර වරදලා. කිසි දවසක කිසි කෙනෙකුට කියන්න අපේන මේක આવොත් මේක කරපන් හරියට හරියන. එද මෙන්න මෙහෙමත් කරපන් මෙහෙමත් කරපන් මෙහෙමත් කරපන් හරියන එක අරගෙන කරපන් කියන එක තමයි කියන්න වෙන්නේ. ඒ වෙනකොට මේ මිනිස්සයා පරියන්කේදීම දැහැන ලැජ්ජාවට පත් වෙනවා. හැම කෙනාටම වෙන එකක් නෙවෙයි. බොහෝ කෙනෙකුට වෙනවා. කියාගන්න විදියක් නැතිකමයි තියෙන්නේ. ඉතින් මේක තනි කර භාවනා කරන එක නහංගනවා. කඩාවත් ගොඩේ ඉන්නේ. එහෙම කියන්නත් බෑ හැබැයි ගොඩේ ඉන්න පුළුවන්. නමුත් ආදර්ශයක් නැහැ. පිරිසේ සමුහ භාවනා කරනකොට හුද්දටම දැනගත්තාගේ ඔක්කොම එයා කන්ඩිෂන් දාලා තියලා සද්ද නැතුව
කැස්සක් මිශක් නේද ලස්සන දිනන බබලාසේ එළම දුර කැස්සක මිශ තියෙනවනේ ඉතින් නඩු එيشෝ දෙකම තිබුණොත් තමයි මම හිතන්නේ නිවන් දකින්න පොපල්ලේ භාවනා ශාලාව තියෙද්දී අපිට එකපාරක් තිබුණා මේ අපි ව්‍යායාමයක් කරුවා හැම කෙනාම ගිහලා තමයි කුටියන්ගේ ඉස්සරහින් ලොකු අකුරෙන් ගාලා බෝඩ් එකක් ඉස්සරහින් තියන වට වෙලා භාවනා කරනවා ඉතින් ඔක්කොම ලගිලා පිටිවලට හේතුලා භාවනා කරනවා ඥානන්ද සාරිවසක ඥානන්ද සාරි පිටිවල තමයි හේතු වෙන්නේ කියලා කිව්වොත් පිටි නොතිබුණා නම් සෑහෙන ගණන් නිවන් දකලා කියලා මොකද හැම කෙනාම පිටි හේතුල ඉතින් ටිකක් ඉච්චාම බුද්ධි වෙන්න තමයි යන්නේ බුද්ධි වෙන එක තමයි වෙන්නේ ඉම්පිටින තැනකදීල පිටියක එහෙම කෙරුවා නම් එහෙම භාවනාවක් එහෙම ඉතින් ශාප කරනවා විව භාවනා කරන තැනද භාවනා කරන තැන මොකද මං කියෝ වාසි මැජික් පිටියක් මැදින් බලන්න කියන්නේ ඒසර උන්ට තව තව දහනකට වාඩි වෙන්න පුළුවන් ඉඳ තියෙන මැද ඉඳ තියෙන කවුරක්වත් වාඩි වෙන්න මං කව මැදින් කෙලින් පිටියක් බලන්න ඒසර ඒක දෙපැත්තෙත් කට්ටියට බුදියන්නව පුළුවන් ඕනම කක් වේද කියන්නේ මේකට උපහාස කරනවා මිසක් ආ තමන්ටම තම උපහාස කරනවා මිසක් කවදාවත් මේකෙන් ගොඩේ ඉන්නේ නැහැ වැක්කිරන වෙලාවක අන්නේ වැක්කිරන වෙලාවේදී ඒක කුසීතකම වශයෙන් තේරුම් ගන්න කුසීතේ කම්ප වෙන්නේ නැතුව තමයි මේ ඇල වෙලා තියෙන බව දන්න ළමයට දන්නේ නැහැ. දැනගත්තට පස්සේ වුණත් කලබල වෙලා නැගිටවන්න යන්නත් එපා. මේ ශරීරය උඹේ නෙවෙයි. උඹේ ප්‍රසීත වේදිකාවේ තිබ්බත් ඕන්න බලාපන් ඕකේ හැටි තේරෙන්න නම් මේ ඉඳුරංගෙන් හිත පොඩ්ඩක් මෑත් වෙන්න. ඉඳුරංගෙන් හිත මෑත් ඒ ඉන්නකන් අපි කැමරාවක් ඉස්සරහා ෆොටෝ එකක් ඉන්න කෙනෙක් වගේ ඉක්කින් හොඳට හරි පරිගහලා වාඩි වෙනවා. ඒක හැමදාම කරලා දෙන්නත් ඕනේ ආදීන් කියයික ඇත්ත තමයි. මොකද පණියන්ගේ හරියාවෙන යනකොට මොකද වෙන්නේ? දෙන්නේ කොහෙන් හරි ඒ ශරීරේ ස්වභාවික දෙයකට යනවා. ඕනම දරුවෙක් දරුකොක්කේ ඉන්නකොට කැටි බලන්න. ඕනෙම මිනිස්සේ ස්වභාවය මරිච්චාම කැටි බලන්න. ඇටසැකිලි පැලණි ඇටසැකිලි හම්බෙලා තියෙනවා භාවනා කරනකොට ඉන්නේ කියන වෙලාව. ඉඳගෙන නැත්තම් පොකට වෙලා ඉස්සරහට නැමෙලා. බබා අම්මගේ බොක්කේ ඉන්නකොට එහෙම තමයි. ඕක තමයි හැටි. අපි මේකේ ඉඳ ගන්න කෙලින් කරගෙන වී ෂේප් බොඩි එකයි ඔක්කොම හදාගෙන හිටියද ඒක ඔක්කොම නිකන් මදේ විතරයි මදේ කියන එක තරුණ මදේ නැත්තම් හොදේ ඇතුළේ හැබැයි මදයක් නැහැ ඇතුළේ ජීනේ නිකන් මේ දෙස් කුණු බෑක් විතරයි ඉතික වැක්කේ ස්වරූපේ තමයි කුසිතකම කියන්නේ අනේ කුසිතකමට සැලෙන්නේ නැති වෙනවා ඒ තමයි අනුන්ගේ දෙයක් දකලා නිඳ කරන්නත් තරකයි තමන් තේම දෙයක් වුණා කියලා ලැජ්ජාටපත් වෙන තරකයි මේ ශරීරේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක වෙද්දි දැනගන්න ඕනේ වෙන්නේ ඉස්සරහ දැනගන්න උනාට පස්සේ දැනගන්න මේකට කිනෝ වීර්ය බලය කියලා අනේ එහෙම කෙනාට ඉතර වීර්ය සම්පෝඥන්නේ ගිහිල්ලා ඒ වීර්ය හතර කොන මේමයි මේක වෙන්නේ කියලා හතරමයි දැනගන්න පුළුවන් වෙන්නේ ඊටත් පස්සේ ඒ වඩන රද වීර්ය විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසා කාණු පස්සේ කියලා විනෝදෙට විවේකීව කරන්න වීර්ය තියෙනවා හොඳ නැත්නම් ඒත් හොඳයි විරාග නිසිතම් වීර්ය පිළිමත තද රාගයෙන් තොරව නිරෝධ නිසිතම් වීර්ය ඇති වෙන වෙලාවේ සතුට වෙන එකට වීර්ය නැති වෙලා යන නිරුද්ධ වෙලා යන වෙලාවෙදිත් නොසලී ඉන්න එක පටිනිසාර ගන්නපස්සේ වීර්යයත් මන කවදර අතාරින්න වෙන බව දැන දැන භාවනා කරනවා කියලා කියන්නේ මේකින් අර ලැබුණු වීර්යයට පණ දෙතියි කියන එක. ඒකේ කොටසක් කුසිතකමක් තියෙනවා. වීර්ය ඇතුළේම කුසිතකමක් තියෙනවා. ආන්නේ ඔක්කොම මටන් එහෙම නැත්නම් ශක්ති කැවි බල කැවි වුණාට පස්සේ තමයි මේ වීර්ය සම්මා විදියේ පාඩපත්ලා වීර්ය ආංගයක් පාඩපත් වෙන මේ තාම අපි කතා කරන්නේ ලෞකික පැත්තේ ඒක සත්‍ය පිරුණට පස්සේ තමයි ලෝකෝත්තර පැත්තේදී එකම හිතක සම්මා පිටි සම්මා සංකප්ප වශයෙන් ආනස්ථාංග මාර්ගයෙන් පහළ වෙලා ඒ වීර්ය කරන කටයුත්ත කරන එක කිසිම වීර්යකින් කෙරෙන්නේ නැහැ ඒක අර මෙතෙක් ගినాපු ගැම්මට ජවයට කෙරෙන එක එතෙන් දිනම් ඔය බටින් ලෝක කියන කතාව ඇත්තට කරගෙන ක්වික් එන්ලයිටන්මන්ට් ගන්නකොට නිවන් දැක. ඉතින් අපි ඔක්කොම මේක වෙනකම් බලාගෙන ඉන්නවා. නමුත් ඒකට අවශ්‍ය අඩුපාඩුම සකස් කරන්න නැතුව. නැත්නම් අඩුපාඩුම සකස් කිරීමේදී ගත්ත බර, භාරය, භාර දුරය ගන්නේ නැතුව කරත කරන්නේ. මේක අරින්න අරින්න වෙන්නේ සංසාර දික් වෙන එකයි. ඒ නිසා මේ වෙනකොට යොදලා තියෙන ශක්තිය හොඳටම ඇති අපි අපේ ශක්ති උරගා බලන්න. නමුත් අපිට ඕන කරලා තියෙන මේ ගත්ත විදිය, පග්ගහිත විදියකින් අත කරනතෝ පරිපූර්ණ විදියක් කියලා. වැඩේ ඉවර කරන පූර්ණත්වයට පත් කරන විදියක් ප්‍රදාන වෙනවා.
එහෙම නැත්නම් මේ ආරම්භ ධාතු, නිකම ධාතු, පරක්කම ධාතු කියලා එකක් තියෙනවා. පරක්කම ධාතුවේදී මේක හැමදාම හොතෝදයි කියති. දවසක මේක මම ඉවර කරන්න ඕනේ කියන හැඟීම එනවා. අනේ ඒක ඒ පරක්කම ධාතුවේ මල් පැන්නුම, ඉරි පැන්නුම, කඩීම පැන්නුම තමයි මේ සෝවන් මාර්ගය කියලා කියන්නේ. එහෙම නැත්නම් පරිපූර්ණ විරියක් එනවා. සියල්ලෙම ආඩ්‍ය වෙච්චි පරිපූර්ණ භාවයක්. ඒකෙන් තමයි මාර්ග ඥානය සම්පූර්ණ වෙන්නේ. ඉතින් මාර්ග ඥානය සම්පූර්ණ වුණත් සෝවනාදී ආයසයක් ඒක බල කවන්න වෙනවා. සකදාගාමි මාර්ගයේ අනාගාමි අධ්‍යාත් වශයෙන් නැවත නැවත හතර පාරක් ඒක පණ්ඩිත බීමක් තමයි ওই වීර්යචෛසිකේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අමාරු වූ දුෂ්කරම වූ දේ තමයි මේ පළවෙනි මාර්ග අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඒක කාන්තාවකට බබි පළවෙනි වතාවට හම්බ වෙලාමයි. ඉතින් හැම කෙනාගේම ආදරයක් අපව ලබන්න ඕනේ. ඒක කුල කාන්තාවක් නම් රාජමහේචිකාවක් නම් එයාගේ தත්ත්වය ඉතාමත්ම උසස් කරනවා. නමුත් මේ කාන්තාව වෛශ්‍යාවක් නම් එයාගේ වෛශ්‍ය වෘත්තියට මහා නිඳාවක් පාටපත් වෙනවා. ධර්ම කුපිලිසිත කැදී. ඒ වගේ තමයි මේ කුවීරියත් නිවන දා භාවනා කරන කෙනෙක් නම් ඊරාමස දෙයක් නිවන තන මේ නිසරණ අධ්‍යයනය කරන කෙනෙකුට මේ විදිහ සෑම දෙයකම සුන්දරත්වයක් තියෙනවා, ගැඹිරත්වයක් තියෙනවා, ධර්ම වටිනාකමක් තියෙනවා. මේ දේ කරන්නේ නිකන් ලාමක දෙයක් නම් ඒක ඒ වංශයෙන් නිවන දින්දා පිණිස හේතු වෙනවා. ඒ නිසා අපි පරමාත්‍යම නැවත නැවත සාති කර ගන්න ඕනේ. අපි මේ සියලු ප්‍රයත්න කිසිසේත්ම ඒ දේශපාලනඥයාගේ ආර්ථික විශේෂඥයෝ සමාජික අත්දැකීම් කියන කටු බල්ල කතාවක් නෙවෙයි නිවන සඳහා. ඒ සඳහන් මිත්‍යෙක් දරපු දෙයක් ප්‍රචාරය ඉස්සරහට දරන්නේ මේකමයි. ඒ නිසා මේ බණ ඇහිමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් භාවනා කිරීමෙන් වීදි වැටීමේ බලාපොරොත්තු වෙන යම් තාක් අවසාන ඵලයක් වෙනවා නම් ඒ සඳහාම මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සියලු දෙනාටම සරසුදා වේවා කියලා ප්‍රාර්ථනා. නැවි පැකට පොඩ්ඩක් කෙනෙක් කරන්නේ කියලා දේශනා ඉවර කරලා ඉස්සලා කියන්න ප්‍රශ්න දෙයක් කියවන ප්‍රශ්න ක්‍රම කියන්නේ තමයි පිටට ලඟවට තොපි තවසාදා කිසත්තා සත්‍යයන් කියන්නේ ඒ තත්ත්ව දේශනායි සම්මාත සම්මාත කරනවා පිත තමයි ජීවිතයේ කාර්යයටම මුලට වුණ සාධකයන් කය පරිගේට පුතිතකමත් නැහිතල ජීවිතය කියන ආඩේකදී පුතිතකමන කය වීර්යයක් තියෙනවා ඒ දෙක සම කරගන්න අවස්ථාවක් තමයි ඒ කොරිය ආකාරයෙන්ද මොකද කයට කුසිතකම කියන්නේ අදහස් කරන්නේ කොහොමද ඒක තමයි ලැබෙන්නේ කායයෙන් බැරි කම් මේ තිබුණත් හිත ගන්නවනම් දැන් හිත කම්මැලි වෙලා කාය කම්මැලි වෙලා තියෙන කුසීචිලා තියෙන කියලා මම හිතන එක ලොකු උසස්කමක් කියලා. හිත දන්නවා මේ ගුණාට බැ බරදි. නමුත් අරවත් කාලට අයිකම අවශ්‍යමකම තියෙන බර්ගෙනියන. ඒක ගුණා බැ. ඒ වගේ ඔය මේ ලාන්තුමාට ආරාධනාවක් කරපුවාම හරියට ආරාධනාවක්. ඒකෝ කියනවලු මොකද බුදු සහෝදරයා හිත දුන්නොත් එන්නේ කියලා. يعني ඒක හැම වෙලාවෙම කයේ ලේ අන්තිම කෙට්ටුයි. මොනසා ධර්මත්ම ඒනේ. ප්‍රයෝජන සරකර වැඩ කරන මාසේ සතසහස්පත් දීලා නැහැ. අකිනුත් මට ඕනකම දීන්න. බල කරන් හදන්නේ මම මේ කරන්නේ ඉස්සරහගේ නමුත් මේ අයිති ඉඳ තේනවද? ඉඳ දුන්නොත් එන්නේ. මේ බෝධ සාහතරය ඉඳ දුන්නොත් එන්නේ කියලා. එයා මිනිසුන්ට බාර කොනද මේ මන්තෝත්සාහ කරගන්නෙත් නැහැ. නමුත් එන්නත් බව දන්නවා. එන්න බෑ. ඒ තරම් ආරාධනා. දේරුතුමාණන් කිව්වට පස්සේ කියනවලු මගේ නම පෝස්ට් එක දාලා ගහන්න පෝස්ට් මගේ පරම දාලා පෝස්ට් එක ගහන්න පුළුවන් උනොත් එන්න කියලා. එතන පෝස්ට් එක දාපුවා මිනිස් වෙනවනේ. මිනිහනු ගියට ඒකට අපදර දෙන්නවා. ඒක ඊට නැති කියන්නේ. ඒ වගේ භවනා කරනකොටත් වෙනවා හිතට ඕනකම කියන කය ඒකට තේරෙනවා කය වැඩ කරන්න වෙන කෙනෙක් නියහකට. හිත වැඩ කරන්න වෙන කෙනෙක් නියහකට. මේ දෙන්න විහරකයි
ඒකත් පොඩ්ඩ හාන්න හදන්න ඕනේ. එදහර කවදට තියෙනවා. මීහර කමන්නද? ඉතින් නගුල හිමිට කියන්නේ. එතකොට තේන මේක තමයි යුද්ධ කියන්නේ. ලෝකේ තියෙන යුද්ධ කියන්නේ ගෑනි මිනි අතර තියෙන යුද්ධයක් හෝ යමනා සිංහල අතර තියෙන යුද්ධයක් හෝ චීනයන් ඉන්දියාව අතර තියෙන යුද්ධ නෙමෙයි. ඇත්තට මේක දෙකක්. ඇත්තට මේක දෙතාවර ගතියක් තියෙන මේ දෙතාවර ගතිය දන්නේ නැතුවයි අපි අනුට දොස් කියන්නේ. ඇත්තට යුද්ධ බව දන්නේ නැහැ. පිටේ ඇතුලේ කායිකයන් එකක හිතගෙන ඉන්නවා. ඒලා කන්‍යයන්ටයි අත ගහලා වෙතු. ඉතින් මේක හොඳට මේ දැනට වෙන්නේ යස් ස්නායි විද්‍යාව හොයන්න තියෙන්නේ පොළේ දකුණු පාර්ශවයයි වම් පාර්ශවයයි කවදාකවත් කතා කරගන්න. දකුණු පාර්ශවය මේ දකුණු පාර්ශවය වම් පාර්ශවයේදී අපි සම්පූර්ණ නැත සම්බන්ධය කරා. මේක තරකෙට ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට මානෙට අනුගේ දොස් දකින්ද ඕන තරම්. දකුණු පැත්ත වම්පැත්ත වම්පැත්ත වරගන්න දකුණු පැත්ත ඕනම දෙයක් පිළිගන්න පුළුවන් බොහොම සුන්දරයි සියල්ලම එකින් සිද්ධ වෙන්න බව පිළිගන්න දෙයක් තියෙන එක අපි බාධාවත් වැඩගන්න ඒ නිසා දකුණු වලේ කියන දේවල් වලට වම් වලට මේ පිස්සු මෙයාගේ එයා මෙයා තර්කිතික කතා කරන්නේ වම් වල දකුණු වල විතර උඹට උඹට පාඩන්න උඹ කරන ඕන පාඩු බලන්නට ජීවිත ප්‍රගාම උඹ කරපු වම්පැත්ත වීනේ ඒ වගේ මේ හිත එකයි කවදාකවත් තමයි ඒකට හැම වෙලාවෙම මේ හිත කින්දේ කායට දොස් දෙනවා කායි කින්දේ හිතට දොස් දෙනවා මේකෙන් එකතු වන මේ මහකොර නැත කරන්නේ මදිස්තන් හැක්කෙන් මොනවා නැත කරන්න පුළුවන් මේ දෙක එකතු කරලා දෙන්නම බලවත් හැබැයි එකෙකුටවත් එකකින් යන්න ගන්නවා ඉතින් ඒ නිසා අපි කරන්නේ ළඟින් ඉන්න එක හරියට කරලා සතුටක් ඇති කරගන්න ඕන ඇතුලේ කරගන්න බැරි නිසා ළඟින් ඉන්න මිනිස්සු යට කරන්න හදන්නේ අපේ කය අපිට උදේ තේජින්නේ කයතෝ නිදෙට හිත හිතින්නේ හැබැයි ඒක පිළිගන්න තරම් ලැජ්ජා පිළිගන්න තරම් අපිට කොහොමදත් පන්නේ භාවනා කරන කෙනා විතරක් වෙන සමාන භාවනාවකට හිත උනන්දු වෙන කය දෙන්නේ කය උනන්දු තියන හිත හිත දෙන්න බෙල්ලේ කාල බාරක කරපම් මේ කරපම් කියනවා ඒකත් නෙමෙයි ඒකයි මේ දෙක තමයි දුක කියන්නේ මේ දෙකේ තියෙන ඝර්ෂණය තමයි දුක කියන්නේ දෙකේ ඝර්ෂණය තමයි ජීවිතය බෝ ජීවිත කියන්නේ දුකක් තමයි මම දැනගන්න හිතේ හිතුනක් කියන්නේ කය ක්‍රියාවල විතරක් හිතලා නෙමෙයි ඔයිනම් කායික වීදේ චෛතසික වීදේ කියලා දෙකක් තියෙනවා. ඒකට කායන පස්සනා, චිත්තන පස්සනා කියලා දෙකක් තියෙන නිසා දකණී කිරීමේදී කයින් පටන් ගන්න හිත කණේ පිළිචිති. හික්කනි හික්මේදී. අවබෝධයේදී අරමුණට මේ නිසා මේ ප්‍රශ්නෙට එක විදිහින් උත්තරයක් වශයෙන් ප්‍රශ්න දෙවිත් දෙතයි. දෙතාවට කියන්නේ කායකින්තරව හිතකින්තරව හිතකින්තරව කායකින්තරව දෙක එකවර උපදිනවා. නමුත් මනෝපුප්පංගමයි කියලා බුදු දහම දේශනාවක් කරනවා. මනස පෙර මේ ඉස්සර වෙනවා කියලා කියන්නේ ගිනි කුරක් ගෙහිලා ගිනි පෙට්ටි අග වැඩිලා ගිනි කුළු ගප්පයිකොට කූර දිස්සර උනේ ගිනි පෙට්ටියේ පැත්තද කියලා කියන්න බෑ. නෝ බුදුහාර කරන මනස ඉස්සර කරනවා. මනෝ පුබ්බංගමයි. නමුත් එතකොට මනෝ පුබ්බංගම නම් මනස විසින් ඒ රූප ධර්ම ඇති කරන නිසා මනස තනියම දෙකි. එන්නේ නැබැයි. නමුත් මේ කටහිටදී මෙයා ඉස්සර වෙනවා කියලා කියනවා. ඒක බලන කය ගැඩීම සඳහා අවශ්‍ය වෙන ගොරෝසු එකට කියන්නේ පාටික සම්පස්සේ කියලා. අධිවචන සම්පස්ස පාටික සම්පස්සේ කියලා. පාටික සම්පස්සේ කියන්නේ තරහනේ ගැඩීමේ සම්පස්සේදී ගොරෝසු දෙයක්. ඒ ගොරෝසු දෙය තමයි කාය ප්‍රශ්නෙ ඉන්නේ. ඒක හැම වෙලාවෙම ඒ දෙක සමාකාර වෙනවා නම් ගැටුමක් ඕනේ නැහැ. ගැටුමක් වලින් තමයි සංසිද්ධියක් වෙන්නේ. ගැටුම කියලා කියන්නේ දෙන්න විලසකයි. කය කියන්නේ හිත වැඩ කරන්න හිත කියන්නේ කය වැඩ කරන්න මේ දෙකේ මනස තමයි ඉස්සර වෙන්නේ මනස ඉස්සර වෙන්නේ කය පොළ පොළ නිසා කියන්නේ නාකර ගැටීම නිසා කය කියන්නේ මම හොදයි හිත කියන දෙයක් නේ හිත දඟලන වැඩි දුරක් කරන වැඩි කියලා බලනකොට එකිනෙකා එකිනෙකා හේතු වෙලා තමයි එකිනෙකා එකිනෙකා වහන් වෙලා තමයි මේ ගමන යන්නේ ඉතින් අපේ දින තකටේකම තමයි මේ දෙන්න කරන්නේ අපි උඩට ලහත් වෙන්නේ මමයි මේක කිව්වේ කියලා කියන බන්නෝ මම මට මම කියන එකත් ওই දෙකේ උන් දෙන්නගේවත් නැහැ එකලාස හැබැයි වැරද්ද කරත් ගම අපි ඉතින් පස්ස ගහගෙන ඉන්නවා අයියෝ මම වැරද්දුවා මට වැරදුනා ආරේ මම හිතනවා කරන්න තමයි ආපත් කිව්වා මේ අහ කියන කුණු කන්දලේකට තමයි ඔප්පෙන් තාක් කියන්නේ පුතජනේ යටි හදීම දක්සයි කොහේරි කුණක් ඇති වෙච්ච ගම ඒක ඇඟේ දා ගන්නවා ඇඟේ දාන් කියනවා මේ මොකද ඇසි මන්නේ වුණා මේ වුණා ආරයට මේ මොනවා මෙයාට උනන්ට බහැක්කී ඉක්මනින් ආඥා කැටි කරලා අර කාත්නේ එනවා
නමුත් අර ප්‍රශ්න කියන්නේ කියලා තියෙන්නේ මේක ආත්ම ශක්තියක් නෙවෙයි හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඔය හේතුඵල වශයෙන් අර දකින්න හම්බුනේ භාවනාව නිසා. විතරවත් තේරෙනවා කයට පේනවා හිත කැමති නැහැ. නැත්නම් කයට පේනවා හිත උඩට වැඩි උනන්දු වෙනවා. නැත්නම් හිතට පේනවා කය කැමති නැහැ නැත්නම් කය උඩට වැඩි උනන්දු වෙනවා. ඒ දෙකම දුක්ඛ සත්‍යයේ නියෝමයි. ඒකට හොඳට දැස් කියලා යන්නවා.